හොඳයි සාදුකාරයෝ. වෙනදා වගේ මේ වෙලාවේ මුලින්ම අපි ගන්නවා මේ ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්නේ මුලින්ම අහනවා. ධම්මවිජය පස්සද්ධි පෙක්ඛා සම්බුද්ධියන් පහදා දෙන්න. මෙතන එතකොට දැන් මෙතන පොඥාන ගණන් අහලා තියෙනවා කීයක් තියෙනවද? හතක් තියෙනවා. මෙතන තුනක් කියනවා. අනිත් තුනගෙන් හොඳ වැටහීමක් තියෙනවා. අනිත් හතර ගැන. දැන් ඉතුරු වෙන පොඥාන ගණන් මෙතන කියන්නේ ධම්ම විදිය. පස්සද්ධි උපේක්ෂා. අර පොඥාන තියෙනවා හතක්. සත සම්බුද්ධියන්ගේ වේදී සම්බුද්ධියන්ගේ තීන සම්බුද්ධියන්ගේ පස්සත් සම්බුද්ධියන් පස්සත් කියනවා නේද? අසති සමාධි උපේක්ෂා මොනවාදදී? දැන් එතකොට මෙහෙම දෙයක් කරමුද? දැන් මොනවාද බුද්ධයන් සත සම්බුද්ධියන්ගේ හෝ මොනවාද බුද්ධයන්ගේ කියනද? මේ වෙනවා. ඉතින් එක හරිනේ. දැන් තියෙද නැත්ද? උත්තර දෙකයි. කියනවා නම් වටිනවා. කියනවා නම් වාක් වටිනවා. හැබැයි නැති දෙයක් කියනවා කියලා පිළිගත්තොත් වටින්නේම නැහැ. මොකද වෙන්නේ? එහෙනම් ඕකෙන් මොකටද යන්නේ? බොජ්ජංග දැන් තියෙනවා නම් වටිනවා. නැති වෙලාවේ තියෙනවා කියලා පිළිගත්තු මොකද වෙන්නේ? වයින්කම් බොරු. එතකොට නැති වෙලාවේ තියෙනවා කියන්නේ. හේතුනට බොජ්ජංග වැඩෙනවා. මේ වෙලාවේ බොජ්ජංගයක් තියෙනවා. සතියේ සමාධියේ මොනවා හරි එක බොජ්ජංගයක් කර තියෙනවා. ඒගොල්ල කැමතිද තියෙන ලක්ෂණ හඳුනගන්න? බැරි වෙලා හරි මෙන්න මේක තිබුණොත් තියෙන්න පුළුවන්. හැම වෙලෙම තියෙන්න බෑ. බොජ්ජංගය සති සම්බොජ්ජංගය තියෙනවා නම් ඒක හතියේ මුලින්ම තියෙන්නේ. ආයේ බොජ්ජංගය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ගුණය තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඒක නම් ඒ ගුණය තිබුණු කාලෙම බොජ්ජංගය තියෙන්න අපිට. නමුත් අවමතින් මේක තියෙන්නේ. ඔබ හොයාගන්නවා කොහොමද? බොජ්ජංග කියන ඒවා තියෙන්නේ සත්‍ය බෝධිපාක්ෂිය ධර්මවල නේද? මේ ගැන පැහැදිලි කිරීමක් අපි කරා. සත්‍ය බෝධිපාක්ෂිය ධර්ම හැදෙන්නේ කොහොමද? සතර අතිපට්ඨාන, සතර ධම්මප්‍රධාන වේදී, සතර ඉන්ද්‍රිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බෝධ. ඔව් ආරස්තංග මාර්ගයේ බොජ්ජංග වලට පස්සේ නේ ඉන්නේ. කියන්නේ ආරස්තංග මාර්ගය තමයි දිනනවා කියන්නේ කොහොමද? මේක බොජ්ජංග සම්පූර්ණ වෙන්න ඕනේ නේද ආරස්තංග මාර්ගයකට යන්න? එහෙනම් දැන් බොජ්ජංග තියෙනවා නම් මුලින්ම වෙන්න ඕනේ මොකක්ද? සතර අධිපත්‍යාණයේ තිබිය යුතුමයි. එහෙනම් මේ වෙලාවේ සතර අධිපත්‍යාණයේ ඉන්නේ කවුද මෙතන? සතරපට්ඨාන භාවනාවේ යෙදিলা ඉන්නේ කවුද? ආන්‍ය ළඟ බොජ්ජංග තියෙන්න පුළුවන්. එහෙනම් මේ දවස්වල මොනවා ටික තියෙන්නේ කියලා තේරුම් ගන්න. බොරුද කිව්වේ ඇත්තද කියලා හොයාගන්න මම මේ කියන්නේ. නම් මම මිනිස්සු රවට්ටන්න මම බොරු කියනවා. කවුද රවට්ටන්නේ? ළඟම කරන්නේ. ඔයගොල්ලෝ රවට්ටුවා ඔයගොල්ලන්ගේ බොජ්ජංග තියෙන වෙලාවේ තියෙනවා නුවරණ නැති වෙලාවේ නැහැ කියලා ඔබ ඉන්නවා නේද? අපි පැවැටෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ නේද මීට පස්සේ තමන් පැවැටෙන්නේ නැතුව අනිත් කෙනා පැවැට්ටන්න ඇතුළු ඉන්න ක්‍රමයක් තියෙනවා. කොයි වෙලෙද අපිට බොජ්ජංගයක් පිටින් පුළුවන් කියන දේ බලන්න.
අනිවාර්යයෙන්ම සතිපට්ඨාන භාවනාවක් වැඩෙන වෙලාවක විතරයි මේක වෙන්නේ. දැන් යමෙක් මෙතන බණහන ගමන් වෙන්න පුළුවන්. ඒ කය ගැන අවධානයෙන් ඉන්නවා නම් කොච්චර තියෙන පුළුවන්. ඒත් මේ භාවනාව යා දිනු කරලා තියෙන උන් ඉස්සෙල්ලා. එනම් ඉදී පමණින් නෑ. කවුරුහරි ඇවිදිනකොට පාද ගැන අවධානයක් තියාගෙන ඇවිදින වෙලාවක කොච්චර තියෙන පුළුවන්. එහෙනම් දැන් තියෙනවද නැද්ද කියලා තම තමන් තියන්නේ කරා. මල් ළඟ තියෙද නැත්ද? අනිත් අය වෙන මල් ළඟ. දැන් තියෙන යම් උත්සාහ කරන්නේ අන්න දැන් හරි දැන් යන්න කියන්නේ දැන් බොජ්ජංගනේ තේරුණා දැන් බොජ්ජංගනේ බුරුවා බුදුහාමුදුරු බුරුවේ ඇයි නම් මොකටද භාවනාවක් කරන්නේ නේද අන්නේ පළවෙනි කාරණේ උදාහරණයක්. බොජ්ජංගයක් ඔයයන් කියනවා නම් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට බොජ්ජංගන්නේයක් වෙනවා නම් කොයි වෙලේ දෙන්නේ? ඔව් භාවනාවක් වැඩනවා. ওই භාවනාව තම දෙක විතර නෙමෙයි ඕන මේ අනුපාතයෙන් ඕන භාවනාවක් වෙන්න පුළුවන්. අපි කරන්නේ දෙකයි නේ ඉගෙනගත්ත මේ දෙක අතර තමයි අපි පැහැදිලි කරන්නේ. දැන් ඊළඟට බලන්න ඕනේ බොජ්ජංග වැඩනකොට සතරපට්ඨාන භාවනාවක් තියෙනකොට ඕනේ සතර සම්ප්‍රදාන වීර්යයක් තියෙනවා. සතර ඉන්ද්‍රපාද දියුණුවලා තියෙනවා. තේරුණානේ? එහෙනම් කාරණා 12ක් විතර තියෙනවා. සතර අධිපත්‍යය දියුණු වෙන්න ඕනේ. සතර සම්ප්‍රදාන වීර්යය තියෙන්න ඕනේ. මොඥාණියක් තියෙන්න නම් කාටද? සතර ඉන්ද්‍රපාද ඒ මොහොතේ තියෙන්න ඕනේ. ඒ තිබුණාම දැන් සති සම්බොඥාණිය නෑ ඒකට. සතියක් තියෙනවා. ඔය දෙකේ වෙනස තමයි. දැන් ඔයගොල්ලන්ට තියෙනවා සති සම්බොජ්ජංගය කියන එක නෑ. සතියක් තියෙනවා. සතිය තියෙනවා කියන්නේ බණහන්න සතියක් තියෙන එක. බණහන්න විතර නෙවෙයි සතිය කියන්නේ. ඕනම මිනිස්සේ සතු මරන ඕනම පස්පව් ගත වෙලාවෙ සතියක් තියෙනවා. පින්කම් කරන වෙලාවෙ සතිය තියෙනවා. දැන් කරන්නේ මොකද පින්කම්? මොකද පින්කම්? ආ එහෙනම් සතියක් තියෙනවා. සතිය කියන්නේ චෛතසිකය. තේරුණාද? සතිය කියන්නේ චෛතසිකය. දැන් බුදුහාමුදුරුවෝ කරන්නේ අර සතර අතිපට්ඨානයේ වඩන වෙලාවක වඩන්නේ කියන්නේ සතර සම්ප්‍රදාන වීර්යයෙන් ඒ සතර අධිපට්ඨානෙ වඩන්නේ කියන්නේ. ඒ වගේම සතර ඉන්ද්‍රපාද ගැන අවබෝධයක් ඇති කරගන්න, දැනුමක් ඇති කරගන්න කියන්නේ. එහෙම කාලයකදී ඔයගොල්ලෝ ළඟ දැන් ඔය පින්පව් කරන්න යොදාගන්නේ සතිය විකුක්තියක් වෙනවා. එහෙනම් දැන් තියෙන්නේ අපිට සතිය කියලා කියන්නේ. සතිපට්ඨානෙ හොඳට වඩන වෙලාවක ඔය සතිය චෛතසික මට්ටමේ විකෘති වෙනවා. තේරුණාද? චෛතසිකයක් නෙවෙයි එතකොට හොඳට වැදෙනකොට මුලින්ම මේ සතිය ඉන්ද්‍රියක් වෙනවා. එහෙනම් දැන් තියෙන්නේ අපිට සතිය කියලා චෛතසිකයක් ඕකේ පුළුවන් සංකාරයක් හදාගන්න. තේරුණාද? කොච්චර උද බැන්නත් අපි හරියන්නේ මොකද සතිය? අද බලකයි වේ කියන්නේ මම සතියේ පොල් ගන්න මෙරි කපන උයන අතු ගන්න දෙවිය අනිත් මොකද කරන්නේ ඔව් වේදිය දැන් දහම් කරනවා නේද ඒ මොකද වෙන මොකක් කරන්නේ ඒ මොකද කියන්නේ සතිය කියන ධෛර්යය කියන පුළුවන් සංකාරයක් අල්ලන්න උදව් වෙන්නේ විතරයි වෙන වැඩක් කරන්න බෑ ඒ මොකද නමුත් බුදුහාමුදුරුවෝ කියන සම්මා සම්බුද්ධ ඥානයට අනුවනේ වෙන වෙනස් දෙයක්. මේ සතියේ චෛතසිකයක් වශයෙන් ඕනම මිනිසෙකුට තියෙනවා. ඒකේ අනුවම මනුස්සකමයි නේ. තේරුණානේ? නමුත් මේ මිනිස්යා බුදුහාමුදුරුවන්ගේ වචන පිළිගන්න සද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කියන සතිපට්ඨානය වැඩුවොත් මොකද වෙන්නේ? අර චෛතසිකය පළමුවෙන් බලගෙන එනවා ඉන්ද්‍රිය පහ. මොන චෛතසික විදීමාව ඉක්මෝ. එර්මන් තව බලගෙන ඕන මොකද වෙන්නේ? ඒ භාවනාවෙන්ද?
ඒ සතිය ඉන්ද්‍රිය මට්ටමත් අභිවාදී බල මට්ටමට බලය ලැබෙනවා. තවත් මේ භාවනාවම කරගන්න. ඒ ඔය දැන් කියන සතිය කියන ඡයිතසිකය බොජ්ජංග බවට බලය ලැබෙනවා. එහෙනම් මොකද්ද බොජ්ජංගය කියන්නේ? දැනට අපි ළඟ තියෙන ඡයිතසිකෙට සා. දැන් තියෙන ඡයිතසික පරිවර්තනයේ බල ගන්නවා බොජ්ජංග වෙනවා. තේරුණාද මෙතන බොජ්ජංග වෙන්නේ කොහොමද කියලා? නැතුව මේ අහතෙන් පාත් වෙනවා නෙමෙයි මේ. තේරුණාද ඉමේ පහළ වෙනවා නෙමෙයි. මොකින්ද මේක අදා ගන්න ඕන සමහර භාවනාවක් වඩන්න සතිපට්ඨානෙ වඩන්න. දැන් මොකද්ද? චෛතසික පහට දැන් චෛතසික පහක් මෙහෙම බලගන්නවා සතිපට්ඨාන. මොනවද මේ පහ? සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඔය පහම දැන් අපිට තියෙනවා චෛතසික මට්ටම. සද්ධාවක් තියෙන චෛතසික මට්ටමින්. සතියක් තියෙන චෛතසික මට්ටමින් දැන් බලහන්න. වීරියක් තියෙනවා. සමාධියක් තියෙනවා. ප්‍රඥාවක්. හැබැයි ඔය චෛතසික පහට පුළුවන් සංසාරය දැන් දැන් තියෙන ශ්‍රද්ධා චෛතසික වෙන වලට කරන්න පුළුවන් මොකක් වැඩ තියෙනවා? කාලෙන සාදු කීය. ඒකම කරන්නේ ඒක. තේරුණා? ඊට වැඩි දෙයක් කරන්නේ. කාලෙන සාදු කීය සංහාර වුණත් කියන්න පුළුවන්. ඈ? එහෙම කියලා තියෙනවා. බෑ. මොකද චෛතසික මට්ටමේදී බෑ සංහාර වුණත් කියන්නේ. තේරුණා? නමුත් මේ චෛතසික පහ විශේෂ චෛතසික පහ මේ මහා බලගැන්වීම දුහාවන්ව කියන විදිහට සංසාර විමුක්තිය හඳුන්වනවා. කොච්චර දුරට බල ගන්නවද? බොජ්ජංග මට්ටමට බල ගැන්වෙන්න ඕන. දැන් තේරුණා දැන් බොජ්ජංගය කියන එකේ තේරුම මොකක්ද කියලා. මොකක්ද එහෙනම් අපි ළඟ තියෙන දෙයක් ප්‍රතිපත්තාණයේ වැඩුවම පරිවර්තනය වෙනවා බොජ්ජංග වල. නැතුව අපිට අලුතින් දෙයක් එකතු වෙනවා නෙමෙයි. තියෙන එකක් වෙනස් වෙනවා. තේරුණාද? ඒ වෙනස් වෙනකොට අපි ළඟ මොකද්ද වෙන මනසේ? මේවා ඔක්කොම මනස නෙවෙයි, මනස තුළ ඇති වෙන සිතුවිලි. එහෙනම් බොජ්ජංග සිතුවිල්ල. තේරුණාද? ඒ ජෛතිකයේ සිතුවිල්ල නම් බොජ්ජංගෙම වක් වෙනවා. සිතුවිලි. හැබැයි දැන් තියෙන සංඝාරය හැදෙන සිතුවිල්ල නෙවෙයි, ඊට වැඩිය බලවත් සිතුවිලි. එනනම් ඔන්න විදිහට ගමන් මේ ධර්මයේ ඉස්සරහට යනවා. දැන් මෙතන තව දෙයක් තියෙනවා. දැන් මේ චෛතසික පහක් විදිහට තියෙන මේ සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන අපේ මේ උපද්දීන් ලැබලා දෙන මනුෂ්‍යකමින් ලැබලා දෙන මේ චෛතසික පහ මහා බය ගුණපත් වෙනවා. කාටද බය? තව තියෙනවා චෛතසික ගුණ ප්‍රබල ගුණ පහ. එනනම් ඒ පහ තමයි පංච නීවර. පංච නීවරණ දැක්කේ හැටිය මේවත් හැංගේ. කවුද හැංගෙන්නේ? කයිතිද? සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. දැන් බුදුහාමුදුරුව පෙන්වන විදිහට හතරහතර පဋාණේ වඩන භාවනාව කරනවා. මුදු දේවල් වලට කරන්නේ ඔයගොල්ලෝ දන්නේ භාවනාවයි කරන්නේ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ භාවනාව කරන භාවනාව කරන්නේ. කරනකොට අර චෛතසික සති වගේ චෛතසිකයේ ඉන්ද්‍රිය බවට නම් අමුතු දෙයක් තියෙනවා. ඔය ඉතින් මිනිස්සුන්ට කියන්නේ දැන් පූසා නීවර නියපස්සේ එනවා. නේද? මොනවද දැන් තියෙනවද අමුතු දෙයක්? දැන් මීය දුවාගෙන දුවගෙන ගිහිල්ලා ආපහු ගන්න පූස හැලවන මීය. අනිත් පැත්තට පූස බයයි. එහෙම දැන් දැක්කෝ ඉස්සර මිනිස්සු එතන ගියයි කන්න. මොකද මේ හැමදාම තිබුණු රටනට වැඩි වෙනස් කරනවා සිද්ධ වෙච්ච තැන ජය ගන්න. එහෙනම් ඕක ඕක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. හැමදාම අපි මේ චෛතසික පහ බයයි කාටද? පංච නීවරණ. එයාගේ මෝඩරේට මෙයා නම් මේගොල්ලෝ නටන්නේ. හැමදාම නටන්නේ කොහොමද? නටන්නේ
කාමච්ඡන්දේ කියන විදිහට සද්ධාව නටනවා. ඒකෙන් තමයි අර කාරණේ සාධකී කියා ඇවිල්න්නේ. තේරුණාද? කාමච්ඡන්දේ නිදි එතකොට නටවන්නේ සද්ධාව. හිතේ අපි තමයි අංකේකේ බෞද්ධ සුපිරි බෞද්ධ. කවුද නටවන්නේ? සද්ධාවම තමයි නටන්නේ. නැටෙන්නේ නැටෙන්නේ සද්ධාව තමයි. නටවන්නේ. තේරුණා බෞද්ධ විදිහට අපි නටනවා සද්ධාව කාමචන්දේ විදිහට හින්දු අය එහෙම නටනවා අනිකාගම වල අය ඒගොල්ලන්ට සද්ධාව කියනවා මොනෝසෙයි මේගොල්ලෝ තේරුණා ඒක ඉතින් අපි නම් බොරු කියනවා මේ මිනිස්සු අදේ නම් සද්ධාව නැහැ අපිට නම් මේ බෞද්ධකම හින්දා තියෙනවා ඒක මොකද මනෝතරම ඉන්නේ බෞද්ධ ඒක අපි හදාගත්ත එකක් නෙමෙයි හැමෝටම සද්ධාව කියන ජාලියක් තියෙනවා මානසික ගුණයක් තියෙනවා මේක ඕන ආගමකට ආගමක් කෙරෙහි විශ්වාසයක් තිබුණොත් ඒ සද්ධාව නිවුම් වෙනවා නමුත් මතක තියාගන්න ඕන සද්ධා ගැන කියන අර නීවර මහට පුරවන්න නැහැ තේරුණානේ ඔබේ නැටීම් මේ ප්‍රතිපලය ඔයගොල්ලන්ගේ ජීවිතය දිහා පිටිපස්සේ බලන්න කොච්චර නැටුවද කියලා ඔය කියන දැන් මෙහෙම නටන්න දැන් ඔන්න සද්ධාව නටන වෙලක් වෙලාවට කාමච්ඡන්දේ නෙවෙයි ව්‍යාපාදේ. එහෙම නටපු දෙන්න මතක නැහැ. ඔයගොල්ලෝ අර තියෙන සද්ධා චෛතසිකේ නටනවා කාමි පදේ බෙර ගහන්නේ එතකොට කාමච්ඡන්දේ නෙවෙයි. කාමි සාදු කියන්න ඕන කාමච්ඡන්දේ බෙරපදේ නටනවා. ඒක නරකයි කියලා නෙවෙයි මම කියන්නේ. ඒකත් හොඳයි. ඒක නරක නෙවෙයි. එතන නෙවෙයි සත්‍යය ධර්මාදී පිටා තියෙන්නේ. ව්‍යාපාදී බෙරපදේ සද්ධාව නටනවා නම් ඔයගොල්ලන්ගේ නිවිතිය හම්බෙලා නැද්ද? එහෙම නටන්න නැද්ද? නැත්නම් මේ වෙලාවේ නටන්න කැමතිද? නටලම නැත්නම් මම අහන්නේ නටන්න කැමතිද කියලා. මොන නැතුමටද නටන්න කැමතිද කියලා අහන්නේ. ව්‍යාපාදී බෙදපදේට උගුරුලක දැන් තියෙන ඔය සද්ධාව නටන්න හැටි බලන්න කැමතිද? ඔව්. ඒක බොහොම හරලයි. හැමදාම වෙනවා. එහෙමයි. දැන් කවුරු හරි අපි හිතමු මේ ලංකාවේ පන්සලකට දල් ගන්න කවුද රටවන්නේ? ඈ බුදු පිළිමයක් කවුරුහරි කඩන. කාර් බලයෙන් සද්දාව රටන්නේ. ওই ධර්මයේ ගා හතර අපාය යන්න ඕන කියලා නටන්නේ කොහොමද? ඈ ඒ නටන්නේ එතකොට ව්‍යාපාදී බඩ දිනපතේද සද්දාව නටන. එහෙනම් ඔබ අපිටත් එකයි අනිත් ආගම ගාගම ගාද්දී කියන්නේ. එහෙනම් මේ චෛතසික පහ නිකන් තිබුණාම නීවරණ දෙයක් තමයි. එහෙනම් බුදුහාමුදුර කරන්නේ අර බලලා නීයා කියන රතා බලලට යටත්මයි. ඌ බයෙන්මයි ඉන්නේ. හැබැයි තැනක් තියෙනවා. නීයාට බයයි බලලා. එහෙනම් මේ තැන තමයි බුදුහාමුදුරුම කියන්නේ. මෙච්චර කරනවානේ සාමච්ඡන්‍ය ව්‍යාපාදාදී නීවරණ පහට අනුවනේ මේ චෛතසික පහ බුදුහාමුදුරුව දැක්කේ බුදුහාමුදුරුව පෙන්වන සතිපට්ඨානේ ඔය කියන සති සහ ඒ වගේම සද්ධා වීරිය සමාධි ප්‍රඥා කියන චෛතසික පහ බලගෙන නෝ ඉන්ද්‍රිය මට්ටමට බලගෙන නෝ බලලා අපහු දුවනවාම ඔන්නක තමයි එන්න එදාට පංච නීවරණ නටන්නේ කවුරුද? මේ ඉන්ද්‍රිය ධර්මවත්. ඔබ තමයි කරගන්න කියන්නේ. එහෙම කරගන්න කියලා හැබැයි තාලෙට සාදු කිව්වා කියලා කියන්නේ නැහැ. එහෙම අපි කරන්නේ ඒකට තාලෙට සාදු කිව්වොත් දම් දෙන්න ඕනේ වෙන්නේ. වෙන්නේ මොකක්ද? පතරාගුණාණේ දැනගෙන වඩන්න කොච්චර දුරට වඩන්න ඕනද? මේ ඉන්ද්‍රිය පහ මේ කියන්නේ චෛතසික පහ ඉන්ද්‍රිය පහ වෙනකම් වඩන.
වැඩුණොත් මෙන්න මෙහෙම තත්ත්වයක් එනවා. ඒ වැඩෙන වෙලාවේ නික්විලාට බෑ. දැන් හටිපත්ඨානිය පුහුණු වෙන වෙලාවේදී අර ඉන්ද්‍රිය ධර්ම බවටපත් වෙනවා. ඉන්ද්‍රිය චෛතසික පහ. එතෙන්දී නීවරණ ටික ඉවරයි. එයාගේ බලය ඉවරයි. ඒ බලය ඉවර වෙනකොට තමයි නීවරණ යටපත් වෙනවා. භාවනාව නවත්ත ගැනීමද ආය අර ඉන්ද්‍රිය පහන් නිකම්ම නිකන් චෛතසික වෙනවා. ආය නටනකොට කාගේ මතින්ද? අන්නේ එක තමයි ඉඳලා ගන්න ඕනේ. භාවනාව නවත්ත මෙහෙදී අනිත් පැත්තට ආය ඉන්ද්‍රිය ටික නිකම්ම චෛතසික වෙනවා. දැන් චෛතසිකය බලයන් විලා සද්ධා ඉන්ද්‍රිය වුණොත් ඔබට කියනවා ආකාරවත් සද්ධා. තේරුණා? දැන් අපිට නිකම්ම නිකන් චෛතසිකයක් තියෙනවා සද්ධා. ඒකට කියනවා අමුතුක. දැන් බුදුහාමුදුරන්ට වටිනු කොයිද? ආකාරවත් සද්ධා. ඒ කියන්නේ ඉන්ද්‍රිය මට්ටමේ සද්ධා. දැන් තේරුණාද මොකද මේ වෙන්නේ? තව බලගන්න ඕන මොකද? බල ගන්නවද කියනවා. ඉන්ද්‍රිය මට්ටමටත් නවත්තකට බෑ. ඒකෙන් සත්‍ය තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. තව බල ගන්නවද කියනවා හදපත්තා. ඔයගොල්ලන්ට භාවනාව කුහුණු වෙන්න කියන්නේ බහුලීගත කරන්න කියන්නේ ඒකයි. එතකොට වෙන්නේ ඉන්ද්‍රිය අභිභවාගින්න බල ගන්න එක බල ධර්ම බවට යනවා. එහෙනම් බල ධර්ම ටිකත් තව පරිවර්තාණයේ කුහුණු වීම තුළ වෙන්නේ මොකද්ද? බොජ්ජංග වෙනවා. ඒතර බොජ්ජංග හතක් වෙනවා. දැන් තියෙන චෛතසික පහක්. තේරුණානේ? බොජ්ජංග වෙනකොට මේ චෛතසික ගුණ වෙනස් වීමක් වෙනවා. පහ හත වෙනවා. ඒ හතෙන් එකක් හැදෙනවා. මොකක්ද හැදෙන්නේ? සද්ධාව. බොජ්ජංග වලදී සද්ධාව. එහෙනම් සද්ධාව කියන එක සීමා සහිතව කියන එක. සද්ධාවෙන් විතරක් නිවන් දකින්න බෑ. තේරුණානේ? සද්ධාවෙන් විතරක් නිවන් දකින්න බෑ. සද්ධාව තියෙන තැනක නැති වුණාමයි නිවන් දකින්නේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ සද්ධාව නැති තැන. හරිම ප්‍රශ්නය. ඒගොල්ලෝ ඉතින් ඒක වෙන්න බෑ. නමුත් ධර්මයේ සද්ධාව නැතුව හැබැයි කවදාවත් නිවන් මාර්ගයට යන්න නිවන් දකින්න වෙනාට සද්ධාව තියෙන්න ඔන්න ඔක්කොම නැහැ. සද්ධාව නැතුව නිවන් දකින්න බෑ. යන්න බෑ පාට. තේරුණා නේද? එහෙනම් සද්ධාව අත්‍යවශ්‍යයි. නමුත් සත්‍යය සත්‍ය අවබෝධ වෙන කර සද්ධාව තියෙන්නත් බෑ. තිබුණොත් සත්‍ය නෑ. සද්ධාව කියන්නේ විශ්වාසය. තේරුණා නේද? විශ්වාසය නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂයට හානි විශ්වාසය. එහෙනම් බොජ්ජංගවල සද්ධා බොජ්ජංගය නෑ. තේරුණාද? දැන් ඒකට මම මේ කිව්වේ මේ ගැටලුව දිහින්නේ සද්ධාව කියන එකේ නෙමෙයි. දැන් තේරුණා නේද බොජ්ජංග කියන්නේ මොනවද කියන්නේ? ඊළඟට සති සම්බොජ්ජංගය කියන එක තියෙනවා. සති කියලා අපිට දැන් තියෙනවා චෛතසිකය. ඕකම තමයි සත්පට්ඨාණයෙන් බල ගැන්වලා බොජ්ජංගය වෙන්නේ. ධම්ම විජය බොජ්ජංගය කියනවා. මොකම වෙනවද? මොකද මේ වෙනස? දැන් අපිට චෛතසික තියෙනවා මේ වෙලාවේ පහ. ඒ කියන්නේ එක චෛතසික තමයි ප්‍රඥාගෙන් චෛතසික. මේ ප්‍රඥා චෛතසිකයේ බල ගැන්වුණාම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය තවත් බල ගැන්වුණාම තමයි ප්‍රඥා බලය. ප්‍රඥා බලය තවත් බල ගැන්වුවා වෙන්නේ ප්‍රඥා බොජ්ජංගයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ තමයි වෙනස් කරන්නේ. තේරුණානේ? ආන්නේ ප්‍රඥා චෛතසිකය බල ගැන්වෙලා තමයි සතිපට්ඨානෙ ඔය ධම්ම විජය බොජ්ජංගයේ. එහෙනම් එන්න එක දැනගන්න. දැන් තියෙන්නේ අපිට මොකද්ද? ප්‍රඥා චෛතසිකය. සතිපට්ඨානයේ වැඩිම තුලින් අපිට ওই ප්‍රඥා චෛතසිකයට වෙන්නේ මොකද්ද? ධම්ම විජය බොජ්ජංගය වෙනවා. තේරුණානේ? එතකොට දැනට තියෙන ওই ප්‍රඥා චෛතසිකයේ මොනවද අපිට කරන්න ඕන? මොකක්ද යාත්‍ය කරන්නේ?
ප්‍රඥාව තමයි දැනුම කියන්නේ. මොනවාගේ දැනුම ඔක්කොම ප්‍රඥාව යටතේ තමයි ගොඩනැගෙන්නේ. හැබැයි මෙතන අඩුවක් තියෙනවා. මේ දැනුම සාන්දහවන්තින්නේ උජ්ජල භාවය මතයි, මමත්වයේ මතයි. එහෙනම් එහෙනම් ප්‍රඥා චෛතසිකය රතුපත්තානේ වඩනකොට වෙන්නේ දැනුම නෙවෙයි මමත්වයේ ශූන්‍ය වීගෙන යනවා, අඩු වීගෙන යනවා. එහෙනම් ප්‍රඥා චෛතසිකයේ ක්‍රියාකාරී වෙලාවේ මමත්වයේ යමක් මහා විශාල ලෙස තියෙනවා. මේ සංසාරයක් හදන මමත්වයක් දැන් අපිට තියෙනවා අපේ ප්‍රඥාව තුළ, දැනුම තුළ. මේකේ මේ දැනුමින් කරන්නේ මොකද්ද? ඔයගොල්ලෝ මම කියයි අපි මේ සංසාර විමුක්තිය මේ මොන විමුක්තියද? සංසාරයෙන් විමුක්තිය. මොකකින්ද ඒක හදන්නේ? තමයි දැනුම ප්‍රඥා. දැන් අධිමත්තානේ වඩනකොට ප්‍රඥා ඉන්ද්‍රිය වෙනකොට මොකක් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොකද්ද? මමත්වය අඩු වෙනවා. දැනුම නෙවෙයි මමත්වය අඩු වෙනවා. ප්‍රඥා බලය වෙනකොට තව මමත්වය අඩු වෙනවා. එහෙනම් ධම්ම විජය බොජ්ජංගේ වෙනකොට මමත්වය නැහැ. ඔන්නෝ තමයි වෙන්නේ. එහෙනම් ඒකයි මේ වෙන නමක් දෙන්නේ. මමත්වේ නැති දැනුමක් බවට හරවනවා ධම්මවිචේ බොජ්ජංගේ. එහෙනම් සති සම්බොජ්ජංගේ මමත්වේ නැති ප්‍රඥාව වල ධම්මවිචේ බොජ්ජංගේ ලැබෙනවා. ඒ දෙක ලැබුණාට පස්සේ එතන අපේ ඉච්ඡන වීර්යය තිබුණා. වීර්යයත් වැඩිලා වැඩිලා වීර්ය සම්බොජ්ජංගේ වෙනවා. ওই දෙකට එකතු වෙනවා. ඔය තුන තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ කාට හරි භාවනා කරලා අධිපත්තාණේ වඩලා සතිපට්ඨානෙන් විතරයි මේ තුනම වැඩින්නේ. සමත භාවනාවේ වැඩින්නේ නැහැ. ප්‍රඥා කියන බොජ්ජා මේ ධම්මවිචේ බොජ්ජාගේ වැඩින්නේ සමත භාවනාවේ. අනික වැඩින්නේ සතිපට්ඨානේ වඩන ඔයගොල්ලෝ ගන්න ඔය සක්මණින් උනක් පුළුවන් කවදා හරි තමාට සති සම්බොජ්ජාගේ දක්වා දිනු කරගන්න, ධම්මවිචේ සම්බොජ්ජාගේ දිනු කරගෙන වීර්ය සම්බොජ්ජාගේ දිනු වෙනවා නම් යම් කමකට එතෙන්ට අලුත් ජීවන දෙකක් මනසට එකතු වෙනවා. මේ ලෝකේ මෙතෙක් කල් නැති කියන්නේ මනසට එකතු වෙනවා අලුත් දෙයක්. ඒක තමයි බුදුහාමරගේ ධර්මයේ. ඒ දෙක තමයි ප්‍රීති සම්බොජ්ජංගයයි පස්සද්ධිය. ප්‍රීති කියන්නේ හිතේ සතුට. එමණින් ඇවුලොත් සතුට වෙනවා මොකක් ජාතියක්. හොඳ හොඬලින් කෑවක් වගේ. ඕන් කවුද මේ සතුටේ? ප්‍රීති සම්බොජ්ජංගයේ නෙමෙයි. කාම. ඒකට පුළුවන් සතුටුමත් කරනවා. එහෙනම් මේ සතුට ප්‍රීති සම්බොජ්ජංගයේ කියන්නේ බාහිර අරමුණකින් වෙන එකක් නෙවෙයි, වර්තමානයේ හිත සති පැවැත්වීමෙන් එන බොජ්ජංගයක්. කියන්නේ ඒකයි. සති වර්තමානයේ ඔය කයේ හෝ වේදනාවේ හෝ සිතේ හෝ ධම්මේ කියන මෙන්න මේ සතරාධිපට්ඨානය තුන සතිය පැවැත්වීමෙන් ලැබෙන අමුතුම විදිහේ මානසික සුවය. ඒකට බාහිර වස්තු ඕනේ නැහැ. ඒකට ශරීරයෙන් පිට දෙයක් ඕනේ නැහැ. තමන්ගෙන් පිට දෙයක් ඕනේ නැහැ. ඒ ජීව ක්‍රියාවලිය මල්ලකටයි මේ ගොඩනැගෙන. ඒකමනි ඔයගොල්ලෝ දැන සතුට වෙන්නේ කොහොමද? හොඳ ගියක් තියෙනව නම් සතුට වෙනවා. හොඳ වාහනයක් තියෙනව නම් සතුට වෙනවා. කොහෙද ගියේදී? ශරීරයෙන් පිට. නේද? වාහනේ තියෙන්නේ කොහොමද? ශරීරයෙන් පිට. ඒකේ සතුට වුණා මේ ඒ පිටදී ලැබුණ හැටි මොකද වෙන්නේ? දුකේ. දැන් තමන්ගේ වර්තමාන අරමුණක් අරගෙන මේ ප්‍රීතිය ආවම මොකද වෙන්නේ? ඒක නැති වුණාම දුකේ නෝ ආය ගන්න බැරිද? සල්ලියක් අපි ගන්න. දැන් අත්මන් කරනකොට මේ ප්‍රීතිය ආවා, ප්‍රීති සම්මෝත්‍ය ආවා. තත්මන් නැවතුණ හැටි නැති වෙනවා. ආය මොකද කරන්නේ? හුස්ම ගැන අවධානයෙන් ඉඳලා කය ගැන අවධානයෙන් මේ ප්‍රීතිය එනවා. ඒක නවත්තපුවම නැති වෙනවා. ආය සල්ලියක් වතු. ආක වෙන්නේ අරකට නිකම් යනවා. පස්සේ වෙන බොජ්ජංගණික වැඩනකොට ඔයගොල්ලෝ නිකම් ඉන්නේ හැම කෙනම දීම අරකට ඉබේ යනවා. නිරායාසයෙන් යනවා. දැන් දේනෝනේ ප්‍රීති සම්බොජ්ජංගය. මේක යහදීන් තව මොකද? පස්සද්දි. පස්සද්දි කියන්නේ කය පිනවන. දැන් ප්‍රීතිය කියන්නේ මනසට එන සතුටක්. කායික පිනවීමක් තමයි, පිනායෑමක් තමයි පස්සද්ධිය කියන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙහෙම කායික පිනායෑම තියෙනවා කියන්නේ.
දැන් හොඳටම අවුවේ ඉඳලා ඒසි කාමරයකට ගියා මොකද සතුටක් තියෙන කය හිනාය. ඒගොල්ලෝ හොඳටම හීතලේ ඉන්න වෙලාවක ගිනිගල යනකට ගියා කය හිනාය. ඔයගේ ජීවිතයේ විවිධ දේවල් තියෙනවා ඒ පිනායන් හැම එකක්ම බාහිර වස්තු එක්ක බැඳලා. ඒගොල්ලෝ බාහිර සම්පත් ඕන. ඊට අමතරව නීවරණ උදව් වෙනවා. පංච නීවරණත් උදව් වෙනවා. දැන් සතිපට්ඨානයේ වඩලා සක්මන් කරනකොට කය පිනායන්න පුළුවන්. ඒක ඇන්නේ කියන්නේ. ඒ පිනායන් වෙන්නේ කොහොමද? අර වර්තමාන ආරමුණේ සතිය පිහිටීමේ. ඒක පස්සද්ධි සම්බුද්ධියයි. තේරුණාද? මොනහමගේ එකක් පස්සද්ධි සම්බුද්ධිය. ඊළඟට ඔගෙන් පස්සේ තියෙන සමාධි සම්බුද්ධියයි. සමාධි කියන්නේ එකඟකම. එකඟකම වැඩිලා වැඩිලා ඒකත් බොජ්ජංග බවට හැරෙනවා. අවසානයේ තියෙනවා අනිත් එකක් දෙතන උපේක්ඛා. මේකත් අහන්න. උපේක්ඛා සම්බුද්ධියන්නේ විස්තර කරන්න. එතකොට උපේක්ෂා සම්බොච්චන්ගිය කියන එකේදී දැන් පේනවා දා උදේ කතා කරපු තැන. දැන් මේ කියන ඔයගොල්ලෝ කරන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මේ භාවනා ක්‍රමයයි දෙකක් නෙවෙයි එකක් කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක්? දැන් බ්‍රහ්මයෙන් අහනවා නේද මේ කතාව. කොහෙද තියෙන්නේ මොන හේතුවෙන්ද ඇති වෙන්නේ කලහ විවාද ශෝක පරිදේ? මොකද්ද කියන්නේ බුදුහාමුදුරු? තිය වස්තු. දැන් ඔයගොල්ලන්ට තිය වස්තු නැද්ද කියන්නේ? කොහොම මතක් වෙන්න කලහ විවාද ශෝක පරිදේ තමයි කියන්නේ. තේරුණාද? නමුත් ඔයගොල්ලන්ට තේරුම් නැතුවද බුදුහාමුදුරු දීලා තියෙන ඔය හුස්ම ගැන අවධානයෙන් වගේ පොඩි භාවනාවක් කරනකොට තිය වස්තු මොකක් වෙනවද? අභිවහතු කියලා කෝටි ගානක් තිබිච්ච ඒවා සීමා කරලා මොනින් ඔයගොල්ලන්ගේ එකම ප්‍රියවස්තු ගන්නවම ආස්වාදයෙන් පාස්වාදයෙන්. එතකොට දැන් වඩා වටින්නේ ලක්ෂ කෝටි ගානක් ප්‍රියවස්තු තියෙන එකද එක ප්‍රියවස්තු වලට කොටු වෙන්නේ? ආ ඒකෙම තව ආරණියේ ඉන්නවනේ. එතකොට ඒ වෙන්නේ මොකද්ද? අර අහනවා ප්‍රියවස්තු හැදෙන්නේ කොහොමද? කාමච්ඡන්දේ කියලා. තේරුණානේ? ඔයගොල්ලන්ට සිද්ධ වෙන්නේ මොනින් භාවනා කරනවා අනේ මට හුස්ම තේරෙන්නේ නැහැ. එහෙනම් තේරුම හොඳයි නේද? තේරුම් නැති එක නේද නරක? එහෙනම් ප්‍රිය වස්තු මොකක්ද? ආස්වාදයේ තේරීම. තේරණානේ? කාලයක් පුරගෙනකොට ආස්වාදයේ තේරුණාම ඒ ප්‍රිය වස්තුවක් තියෙදෙක නෑ. හොම මාළු මේ ගිහිල්ලා මේ භාවනා පුරගෙනකොට මොකද වෙන්නේ? ප්‍රිය වස්තු කියන එක ටික ටික හක් වෙලා ඉවත් වීගෙන යනවා. එතකොට අහනවා ප්‍රිය වස්තු හැදෙන්නේ කොහොමද? කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ හැදෙන්නේ කොහොමද? ඔව්. හොඳ නරක වේදනා වුණා. තේරුණාද? හොඳ නරක වේදනා ඇති වෙන්නේ කොහොමද කියලා අහනවා. ස්පර්ශේ වුණා. ස්පර්ශේ තමාගේ වෙන්නේ නැත්තේ කොයි වෙලේද කියලා අහනවා. මම හක් වෙන්නේ කොහොමද ස්පර්ශේ? එදාට මේ වත්න විසදෙනවා කියලා බ්‍රහ්මයක් තේරෙනවා. අපිට තේරුම් නැතුව. මොකද එයා ඉන්න මනස්තලයේ අපිට වැඩි ඉහළයි. කියනවානේ. එතකොට ස්පර්ශය තුලින් මමත්වය හක් වෙන දර තමයි අර ගාථාව. කියනවානේ. ඔය ගාථාවේ කියන තැනට උන්ගන්ටත් ඔය භාවනාවෙන් ගිය හැකි. යන්නේ මෙන්න මේ උපේක්ෂා සම්බෝධියගේ සම්පූර්ණ වෙච්ච තැනදී. එතකොට තේරෙන්න ඕනේ මොකද්ද මේ උපේක්ෂා සම්බෝධිය කියන්නේ? දැන් ප්‍රිය වස්තුවක් ඇති වෙන්න සාත අසාත වේදනාවක් නෙමෙයි. හොඳ නරක වේදනාවක් නෙමෙයි. එහෙනම් උපේක්ෂා වේදනාවේ උපරිම මට්ටම උපේක්ෂා සම්බෝධිය. තේරුණාද? දැන් උපේක්ෂා වේදනාව ගැන ධම්මදින්න. එහෙනම් විසාක පිටුවරයා ධම්මදින්නා රහත් මෙහෙණියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. කවුද විසාක පිටුවරයා කියන්නේ? කහලා දින කෙනෙක්ද? ධම්මදින්නාගෙන් රහත් මෙහෙණිය ගැන අහලා තියෙද? අහලා දින. දැන් ඉන්නේ නෙවෙයි. එහෙම ලංකෙට හරියන්නේ. මේකෙන් බුදුහාමරේ කාරණා කිව්වා.
විශාල සිටුවරයා මුනිම්ම බුදුහාමුදුරුව අපේ බුදුහාමුදුරුව බුද්ධත්වයේ ලැබුවාට පස්සේ මුනිම්ම වැඩියා පජගහන. පජගහන වල බිම්බිසාර රජතුමාගේ ඉහළම පෙළේ සිටුවරයෙක් තමයි විශාක්ත කියන්නේ. හොඳ මිත්‍රේ. එතකොට මුනිම්ම මේ ධර්මයේ දේ පැහැදිලි කරා රජතුමාට හා ඒ හිතවතුන්. ඒ මුනුම ධර්මයේ ඇහිම තුළ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් තමයි විසාක. එහෙමද? ජාතිතෝරණ කියන්නේ එහෙම පෙරෝ කොරලා හරි කොහොම හරි මේ ධර්මයේ පිළිබඳව මුනුම කාලයේදී බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තේරුම් ගත්තේ කෙනෙක්. ඊට පස්සේ නැවත නැවත බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ගිහි ජීවිතේම අනාගාමී වුණා මේ ගොඹෝ පරිදි විසාක කියන පිටුවේ. ඊට පස්සේ මේ අනාගාමී පුද්ගලයා මේ වෙනස්කම හඳුනගත්තේ කවුද? එයාගේ දේවිය ධම්මගුණ. එතකොට විසාක සිටුවරයාගේ සිටු දේ දියණිය නේ දේවිය තමයි ධම්මගුණ. තේරුණාද? මේ ධම්මදින්නා හිතා ඥානවන්තයින්ද මේ සිටුවරයාගේ තියෙන වෙනස දැකලා ඇත්තටම ඉස්සෙල්ලා හිටියේ මානසික ස්වභාවයට වැඩිය වෙනස් ඉඳලා. සිතුම් පැතුම් වල ක්‍රියාකාරීත්වයේ වෙනස් බව හඳුනගෙන අහනවා ඔබතුමා තම ධර්ම ගෞතම බුදුහාමුදුරුවෝ හම්බෙලා බණ අහනවා. අපි මටම පේනවා දැන් ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර කිසි සිතුකවා නෙමෙයි දැන්. අද විශේෂයෙන්ම හුඟක්ම වෙනවා. ඒක නිසා මේ ධර්මයේ ඔබතුමා වෙන කෙනෙක් මෙච්චර පරිවර්තනයක් සිදු වුණා නම් මේ ධර්මයේ සැබෑ ධර්මයක් කියේ. කවුද මේ කියන්නේ? ඔව් ධම්ම දින්නා කියන්නේ ගින්නේ දිනවහක නෙමෙයි නෙමෙයි. තේරුණානේ? දැන් සිතුවරයා ගියානේ බුදුහාමුදුරුවෝ වෙන්නේ ධම්ම දින්න යන්නේ. දැන් එහෙම කියලා අහනවා ධම්ම දින්නා. ඔබ වහන්සේ අවබෝධ කරගත්ත ඔය ධර්මයේ ගැහැරුණ අපිට බැරි. කියලා. දැන් ගැහැණු තම කියන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ දැන් ඔබතුමාගේ මේ මානසික වෙනස අපිට ගන්න බැරිද? මේ ධර්මයේ හැම ධර්මයක්ම. ගැහැණුවා අපිට බැරිද කියලා අහනවා. අහපුවා මරණ ධර්ම පිටෝරේ කියනවා ඇයි බැරි කියලා. ධර්මතරගේ දැන් ඉන්නවා වික්ෂුන් සාක්ෂි කිව්වා. ඕන්න පැවිදි වෙන්න පුළුවන්. ඊට කලින් සිටුවරයන් කියන යෝජනාවක් තියෙනවා. ධම්ම දින්නට කියන්නේ. මට මේ ධර්මයේ හොඳ දැන් බුදුහාමරගේ ධර්මයේ හොඳටම පත්‍යක් වේලා තියෙනවා. මට මේ ඊවල් ගොඩවන්නේ ඉඩම් කඩන් යානවාන්නේ ඊවැය වැඩක් නෑ. මම කැමතියි මම සාතරේ ගත්තුනත් කියලා මේ ධර්මයේ අනිත් පැඩ ගියා දිදී බුදුහාමරවන්ට උදව්වක් වෙන්න ධර්මයටත් උදව්වක් වෙන්න පැවිදි වෙන්න කැමතියි කියලා. එතකොට තමයි අර ධර්ම දින්න අහන්නේ අනිත් පැත්ත. වහන්සේගේ ධර්මයේ ගහනුත් බැරි ඔය කියන බුදුහාමරගේ ධර්මයේ ඉගෙන ගන්න බැරි. එතකොට පුළුවන්. එන ධම්මදින්නා කියන්නේ මෙන්න කතාවක්. එන ඔබතුමා දැන් ධර්මයේ තේරුම් ගන්න ඉන්නේ. ඔබතුමා කොහොම වුණත් දැන් මේ මේ ඉන්නේ. දැන් මට මෙලොව දෙයක් මේ ධර්මයේ තේරෙන්නේ මම පැවිදි වෙලා ධර්මී ඉගෙන ගන්නම් කියන කෙනෙක්. ඒකට කැමති. කැමතිනම් මම පෙරහැරකින් ධම්මදින්නා කියන්න මම කරා. ප්‍රශ්නේ මෙන්නේ පෙරහැරෙන් ධම්ම දින්න අය කියන්න ඕනේ. එතකොට බිස්සු ආරාමයක් කියන්නේ මෙහෙ නෙවෙයි. දැන් මේගොල්ලෝ ඉන්නේ රජගහනක. එතකොට බිස්සුණින් වහන්සේලා ඉන්නේ සැවැත් නුගක්. දැන් එතකොට සැවැත් නුගක පෙරහැර කියනවා. මොකටද මේ කැවිදි වෙන්නේ? දැන් පැවිදි වෙනවා. අනේ පැවිදිලා මේ බොහොම රතිගානකින් එනවා. කවුද එන්නේ? ධම්මදින්න. කොහෙද දෙන්නේ? රජලහට. දැන් අර සිතුවරයට ආරම්භ වෙනවා. ඔන්න ධම්මදින්න පැවැත්මකට ගියාද? ගිය පයින් මහපොළේ. ඇවිදින් ඉන්නවා මේ රජලහට. ඒ නිසා සිතුවරයා හිතනවා අනිවාර්යයෙන්ම මෙයන් මේ ධර්මයේ තේරලා නැහැ. අවබෝධ කරගන්නත් නැහැ. මොකද්ද මේ සංසිද්ධිය මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහන්න බලන්න ඕනේ කියලා. දැන් මේ අනාගාමි සිටුවරයා ධර්මය ගැන හොඳ ප්‍රබල දැනුමක් තියෙනවා. එයා ගිහින් අර ධම්මදින්නාවේ ප්‍රශ්න.
එතකොට ධම්මදින්නා රහත් මෙහෙණියක් වෙලා ඉන්නේ නබෝ විතාමේ ඉතිකාරී මේක විතාමේ තෝරියා දන්නේ දැන් අහන්නේ යන්නේ අහන්නේ මොනවද මෙයා ඇත්තටම මේ ධර්මිය අවබෝධ කරගත්තද නැත්ද කියලා ප්‍රශ්න ටිකක් අහනවා ඔය ප්‍රශ්න ටික දෙන උත්තර ටිකයි තියෙනවා චූල වේදන්න කියන සූත්‍රයේ තේරුණානේ ඔය සූත්‍රයේ මැද අහන අපූර්ව ප්‍රශ්නය ඒ ප්‍රශ්නයන් මේ ප්‍රශ්නේ වගේ තිබා මේ වගේ කර්ම කියන්නේ ඒ උපේක්ෂාව කියන එක ආදාරයි ඒකයි මම මේක ගත්තේ එදෙන්නේ ඉස්සෙල්ලා අහනවා විසාක සිතුවරයා ආර්යාවනි බුදුහාමරන්ගේ ධර්මයේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව කියන දෙකක් තියෙනවා ඒක ඇත්ත නේ මේකක් තියෙනවා ඊට පස්සේ පිළිදී අහනවා මේ ආර්යාවනි සුඛ වේදනාවේ සැප දුක කුමක්ද කොහොමද බලන්න හරි කරන්නේ දැන් අපි දන්නේ නැහැ සැප සැප වේදනාවේ තියෙන සැප විතරයි. දැන් අහන්න බද්ද අර සිතුවරේ. සැප වේදනාවේ සැප හා දුක කියන එක කියනවා. තේරුණාද? දැන් ළම දින්න උත්තරයක් දෙන්න. සිතුතුමනි සැප වේදනාව කියනකොට සැපයි. ඒක නැති වුණාම ඒ වෙන්නේ කොහොමද? සැප වේදනා වේදනාව කියනකොට දුක වෙන්නේ රාග අනුසය තියෙන හින්දා. දැන් සැප වේදනාව කියන්නේ අනිත්‍යයි. ඒක නැති වෙනවා. නැති වුණාම දුකයි. නේද? සැප වේදනාවේ අපි දන්නේ නැති. රහතන් වහන්සේලා අනාගාමීයන් දන්නේ කී මොකක්ද? අපි කියුවාට සැප වේදනාව සැපයි කියලා ඔහුගේ දුකක් කියනවා. එහෙනම් කියනකොට සැපයි නැති වෙනකොට දුකයි. එන්නනේ ඒක අපිට තියෙන රැප වෙනසක් කියන එකද ඒ වුණාට අපි හිතන්නේ නැහැ දැන්නේ නැත්ති හිත දැන් මටද නැත්ති හරියට කියනවා වගේ නේ එහෙනම් මේ වගේ කාරණාවලින් අපි මේ දුක කියන එක වෙනස් කරනවා සැප වේදනාවේ දුක මොකද්ද කියලා අහනවා සැප වේදනාවේ සැප දුක මොකද්ද කියලා අහනවා උත්තරේ තමයි තියෙන කොට සැපයි නැති වෙනකොට දුකයි. ඉතින් මම තව ප්‍රශ්නයක් අහනවා ඔබට. දුක් වේදනාවේ සැප දුක මොකක්ද? මොකක්ද කියන්නේ? දුක් වේදනාව නැති විට සැපයි කියන විට දුකයි. ඇයි? තියෙන විදිහක් නැහැ නේද? ඒක පිටට අනුත්‍ය වෙන්නේ නැහැ නේද? තියෙනකොට දුකයි. නැති විට එහෙනම් තියෙන විට දුක කියන්නේ කවුද? දේහ කියන්නේ පටිඝ අනුසය. මොකක්ද කියන්නේ? පටිඝානසේ තියෙන තාක්කන් මේ ප්‍රශ්නේ මෙහෙම වුණා. දැන් පටිඝානසේ නෑ කාටද? රහතන් වහන්සේට හරි නෑ අනාගාමි කෙනෙක් හරි නෑ. මේ උත්තර දෙකම අපිට ගැළපෙන්නේ නැත්නම් මෙහින්ද නේද? දැන් අපි අහන්නකොට අපි මේ ගැන කතා කරන්න වෙලා තියෙන මොකද පටිඝානසේත් අපිට දැන් තියෙනවා. ප්‍රාගානසේත් තියෙනවා. එතකොට මෙන්න මොකදයක් තියෙනවා. තමයි මේ දෙන්නටම තියෙනවා. මොකද ධම්මින් අදන්නවා මෙයා ඉන්නේ අනාගාමි තත්ත්වයේ තමන් ඉන්නේ රහත් තේමාවේ උත්තර දෙන්නේ එතකොට යා අනාගාමී කෙනෙකුට තේරෙන්න පුළුවන්. තව විසාක දන්නේ මමනම් අනාගාමී ධර්මයේ තේරලා දෙන මට මොකද ඉන්නවා අරයා එක්කෝ මොකක් දන්නේ නැහැ කියන තමයි අහන්නේ. තේමාවේ මේ දෙපැත්තේ හැටි. ඊට පස්සේ අවධානය මෙතන මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරි අමුතු ප්‍රශ්නයක්. ආර්යවනි පිට්ඨා වේදනාවේ සැප දුක කුමක්ද? කියන්න. දැන් අතෙන් ඉඳන් කිව්වේ මොකද්ද? සුභ වේදනාවේ සැප දුක කුමක්ද කියලා අහුවා. එතකොට උත්තරේ මොකක්ද? තියෙනකොට සැපයි, නැති වෙනකොට දුකයි. දුක් වේදනාවේ සැප දුක කුමක්ද? තියෙනකොට දුකයි, නැති වෙනකොට සැපයි. උපේක්ෂා වේදනාවේ සැප දුක කුමක්ද කියලා අහුවා. එතකොට උත්තරේ මොනවද? උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ. මේ උපේක්ෂා නේද මේ කියන්නේ? උපේක්ෂා බොජ්ජංගයේ ගුණයි මේ කියන්නේ. කවුද කියන්නේ? ඔව්, ධම්මදින්නා රහතන්. දැන් උපේක්ෂා චෛතසිකේ වැඩක් නෑ අපිට. මේක උපේක්ෂා චෛතසිකේ සාධාරණ නෑ. මේ උපේක්ෂා බොජ්ජංගයේ නෙමෙයි කියන්නේ. හඳුනාගත්තු සැපයි නැත්නම් දුකයි.
ඔන්න කතා. උපේක්ෂා වේදනාවේ සපදුක මොකද්ද කියලා අහපුවම දෙන උත්තරේ මොකද්ද? හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. එහෙනම් උපේක්ෂා බුද්ධංගයේ තත්ත්ව ගොල්ලන්ට කියන්න තියෙන ධර්මානුකූලව උත්තරේ උඹ තමයි. හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. ඒ හැම කියන්නේ වෙන්නේ. බුද්ධංගෝණි ආහාර බුද්ධංගයේ මොකද්ද? ඊට පස්සේ පෙළ ගැස්සුවොත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල උපේක්ෂා සම්පජඤ්ඤය ළඟට තියෙන්නේ මොකක්ද? ආරස්සංග මාර්ගයේ පළවෙනි අංගය මොකක්ද? එහෙනම් උපේක්ෂා සම්පජඤ්ඤය හඳුනා ගත්තොත් කමයි සම්මාදිටිය ලැබෙන්නේ. එහෙනම් නමුත් උපේක්ෂා සම්පජඤ්ඤය වලට ලැබෙන්න පුළුවන් ඒක වටිනවා කියලා හඳුනගත්තේ නැත්නම් කැරකට. එහෙනම් ඔතනයි කරන්නේ. හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි කියන්නේ ඒක. මේකේ වටිනාකම තේරුම් නැත්නම් මොකද වෙන්නේ? දුකයි. ලැබිලා නැද්ද? ලැබිලා. ඔන්නත කරමයි අපි ඉරෙන්නේ. තේරුණානේ? අපි භාවනා කරනවා ඔතන ඉරෙන්නේ. මේක වටින්නේ අපිට අර පැල ලොකු වෙනවා නේද? මේ ලොකු වෙනවා. ඉතින් මොකක්ද? අන්න අඩුවක් කාලේ සාදු පිළිනික ලොකු වෙනවා. අතෙන් කිව්වා. හඳුනා ගන්න වෙන්නේ කාලේ කැපයි. අට පිළිනික පූජාව ලොකු වෙනවා. අට මාසු දෙලේ ලොකු වෙනවා. ඔතෙන් කිව්වා. එතකොට මොකක්ද? හඳුනා ගත්තොත් සැපයි කියන තත්ත්වෙන් අපි ඉන්නේ. තේරුණාද? එහෙනම් මේ නිවන කියන එක හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. හඳුනගන්න අනුමතරෝ කියන්නේ අපි වගේ අයට. දැන් ධම්මදින්න වගේ තීක්ෂණකම තියෙන අයට, පෙරුම් පොළොල තියෙන අයට, බුද්ධයන්ව වඩපයි ඉතර හඳුනගන්න පුළුවන් මොහොතේ. ඒක නේ අර්ථකීයෙන් ප්‍රාප්තින්. එහෙනම් ඔයගොල්ලන්ට මොහොතෙන් හඳුනගන්න බෑ ඔය කියන උපාදාන. ඔය උපාදානේ විරෝධයක් හඳුනගන්න බෑ. සංසාර වුණා. දැන් මොකක්ද මොහොතේ තියෙන්නේ. එනම් බෝධියකට බහුලීකට වෙනවම වැඩි වෙනවා. උගාම් වෙනවා. වැඩවලට පස්සේ ඒ තියෙන එක වටනවා කියන තේරෙයි. ඕක තමයි ඔගොල්ලෝ කරන්න ඕනේ. දැන් තේරුණාද එතකොට මේ බෝධියංග හත ගැනම කෙටි විස්තරයක් කරේ. විදියට කියනවා නම් අර ගාථා කියන නර සම්ම සංයේ නර විසන්න සංයේ නෝපි අසංයේ නර විදුත් සංයේ ඉන්නේ ඔන්නේ උපේක්ෂා කර්මෝපජාගයේ තියෙන විලා. භාවනා අරමු. ඒකත් උපේක්ෂා කර්මෝපජාගයේ එක වැඩි එක ගුණයක්. දැන් මෙහෙම එකක් කියනවා ධර්ම දේශනාවක අසන්නට ලැබුණු කරුණක් ගැන විමසමි. එක් ශ්‍රාවකයෙක් නිවන ගැන කොපමණ ධර්ම දේශනා අසා තිබුණත් නිවන අවබෝධ නොවන බව බුදුරජාණන් වහන්සේට දැනුවා දුන්නා. බුදුරජාණන් වහන්සේට පිළිතුරක් ලෙස සතරමහා ධාතුව නැති මොකද්ද නැති ලෙස සතරමහා ධාතුව නැති නේද නැති ලෙස දකින ලෙස වදාරා සිටියේ බව අහන්න ලැබුණා. මේ පහදා දෙන්න.
කියන්නේ සම්පතන වල බණ අහලා ඉගෙන ගෙන කියන්නේ නේද? ඒ වගේ අර තේරෙන්නේ ඒක දැන ධාතු දෙක ගන්න කියන මේ වස්තු මතක් තියනවා කියලා හිතුවා. දැන් මේක ධර්මානුකූල ස්වභාවයක් තියෙනවා. කෙනෙක් බණ කොච්චර අහුවා මොකද ඒක තේරෙන්නේ? බණ අහලා නිවන තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ ධර්මයන් දේශනා කරලා දීලා තියෙනවා අපි හදාගෙන තියෙන බණ අහලා නිවන දකින්න පුළුවන්. මනහල විතර නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ඈ මේ වර්තමානයේ අපේ තියෙන මහා සත්‍යකම දෙන්නේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නවා කියලා කියන්නේ මොකද? සීල සමාධි ප්‍රඥා වැඩි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මනහල නිවන් දකින්න පුළුවන් අපිට නෙමෙයි. ඉස්තර බෝධ්‍යාංග ධර්ම වඩපුවා නැත්තේ. එහෙනම් ඔයගොල්ලෝ දැන් මේ බෝධ්‍යාංග වඩන්නේ නැතුව බොරුවට බණාමම එවනින් ඒවා අරගෙන වැඩද? මෙච්චර කල් එවනින් තියෙනවා අපදාහිය අහන්න. ඒ එවනින් තියෙන්නේ බෝධ්‍යාංග වැඩුණාම මෙදහට නිවන් දැක. දැන් බුදුරමලගේ ධර්මයේ ඒක ගන්න. එන්න කවුරුහරි බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට පුළුවන් මේ කාර්යෙ මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් ඔය කියartifactId භාවනා කරන දෙයක් පුරුදු කරන්න. එන්නනේ පුරුදු වෙනකොට බොජ්ජක්ක වෙයි. නිවන් දකින්න කන්නේ නැහැ කියන්නේ. නිවන් දැක නැතුණාට අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ හොයාගන්නේ. සුදුසුකමක් තියෙනවා හොයාගන්න. මොකද සුදුසුකම? ගෞතම බුද්ධ සාර්ථකයේ මුඤ්ඤාන වඩනවා. එහෙනම් මේ කියන කෙනා කොහොමද ගෙනෙද්ද? බුදුහාමුදුරුවෝ ප්‍රතිසත් වුණා නම් මම යනවා කියලා නිවන් දැක්කේ නැහැ. බුදුහාමුදුරුවෝගේ බණක් අහලා නිවන් දැක්කා. කොහොමද? බොජ්ජංග වඩපු කෙනෙක් ඉස්සරහ. එයාට බුදුහාමුදුරුවන්ට බල කියලා නිවන් දක්වන්න පුළුවන්. ඒ ලකුණු ඔයගොල්ලන්ට දාගන්න එපා. ඒ ලකුණු වැරදි. එහෙනම් ඔයගොල්ලෝ වැරද්ද කරන්න බැලුවද? මේ සතිපට්ඨානේ වඩන්නේ බුද්ධංග වල. බුද්ධංග දක්වා නියුම කරගන්න. රුණක් 10 කට වඩා. ඒ කියන්නේ මේ ගමන බුද්ධංග කරම වෙලා සම්මාදී කියන දේ තේච්චක්. නැත්නම් කවුද ජොමෙයි? ඔව් අනිවාර්යයෙන්ම මෛත්‍රී බුදුහාමුදුරු ඒ විමත්. තේරුණාද? නැතුව මේ කාලයක ධර්මී කියා රට රටකට වැඩි වැඩි ඉන්නේ කාට උදම් කරන්නේ? තේරුණා? බොජ්ජංග වඩලා තිබුණත් කවුරු හිටියාද? නැත්නම් මේ ජීවිතේම නිවන් දැක්ක. නැත්නම් ළඟනේ මේ ශාසනයෙත් නිවන් දැක්ක. මොකක් හරි මේ ඒකට බුද්ධ අනුපාතන ඒකට සැරසෙන්නේ වැඩක් නැති දේ කරා කියලා බුදුහාමුදුරන්ට දොස් කියක් එපා. මෙහෙම ප්‍රශ්නයක් කරනවා. අද දේශනා කළ කලහ විවාද සූත්‍රයේ නැසංග සංඤී නැසංග සංඤී ධාතාවේ තේරුම තව වරක් පැහැදිලි කරගෙන දෙන්න. ඊට කලින් මම කියනවා මේ ධාතාව හැමෝම පාඩම් කරගන්න. එහෙමනම් ඔය ධාතාව හරි වැදගත් ධාතාවක්. මේ ධාතාව දීටි පාඩම් කරගන්න. ඕක වැදගත් කම් තියෙන්නේ ඔතනමයි කියන්න උපක් වෙනවා. නිවන දකින්න ඕනේ. යම්ක හොවා කියන தත්ත්වයකටපත් වෙනවා සම්මාදිකියක් ලැබෙනවා නම් සරි ඒ සම්මාදිකිය සංඥාවෙන් හඳුනගන්න තියෙන ලක්ෂණ ටික බුදු මෝණින් කියන්නේ. ternary ඊමෙලේ සංඥාවක් එන ඒ සංඥාවේ හැටි ඔය තියෙන්නේ ඔය ආකාරය. ඒකයි මම ගාථාවක් දුන්නේ. දැන් මේක තේරුම් ගැනීම කියන එක ගැටුවක් තමයි. මම කියන අර්ථය ඔයගොල්ලන්ට පත්‍යස්ථාර්ථයක් කරගන්න මහන්සි වෙන්නේ. ඒක කරගන්න පුළුවන් වෙන්නේ කරන භාවනාව. තේරුණානේ? මෙතන මේ භාවනා ආරම්භය ගැන ඒගොල්ලෝ කරන භාවනාව. අපිනම් සක්මන් කරනවා නේ. සක්මනේදී තියෙන්නේ ආරම්භු දියද තියෙන්නේ අවසාන. තියෙන්නේ ආරම්භු දෙක. අනික අපි ගණන් ගන්න නැතුව යන්නේ මේ ධර්මන සාර්ථක වෙන්නේ. වංගකතුල ස්පර්ශය ගැන එක ආරම්භන, ධර්ම කපුනේ ස්පර්ශය එක ආරම්භන.
තේරුණානේ. එහෙනම් සංඥා බීජ දෙක තියෙනවා. දෙකක්. මොන මේ සංඥාවට නිවෙන දේ මොන වෙලාවේද සම්මාදී කියලා කියන්නේ? ඔබ තමයි මේ කියන කතාව. තේරුණානේ? එහෙනම් මේක මේ සමුද්‍රයේ අර බ්‍රහ්මයාට වගේ යන දේ දෙන්නේ විදිහන්නේ මම කිව්වනේ කාරණේ හේතුවක් නේද? නමුත් ඒගොල්ලන් මුළු විදිහ තේරෙනවා ඇති අපි ජීවිතේ එක මේව බෙදලා තියෙනවා. කලහලවාද වලට හේතුව නම් සෝබකර ජීවිතේ හේතුව ඔය කොච්චර දේවල් ගියා අපිට කියන්නේ ආන්දී වැරදියි. දැන් එහෙම නම් අපි කියන්නේ එහෙනම් අපිට මේ නෝමියේ තියෙන්නේ අලුත් ආගමක් හොඳ එකක්. අපිට මේ නෝමියේ තියෙන්නේ මොකද රාමාවි. එලකට දෙවොම් කියන අපේ ලෝකයේ දෙවොම් කියනවා. රාමයන් දායක තාලෙ ඉන්නවා. කේමන එලකට කියනවා අපිට මේ ලෝකයේ දීන්නේ තාලෙ නේද? තාලෙ නිකුණා නම් නෑ. තාලෙ දින හැම වෙලේම. අනේ මේ ලෝකයේ දීන්නේ අපි දුප්පත් වෙලා නම් ගම විදි කියන කෙනෙක් ගන්නවා. එතකොට ਉਹ අහිංතර නෙවෙයි නේද? දැන් මොනවා කියලා දෙන්නේ මොකද? ලෝකයේ පරිදීමේ දුක් ඒ වගේම කලහව විවාදයේ ඕනම මේ කියන දුකට හේතුව මොකද්ද? ඔව් ක්‍රින මොකද? ඒ වගේ නැතු මේ එකින් කෙනාට මට ඕන මේක හරියන්නේ. එන්නානේ කාටවත් පැටකම කියන හරියන්නේ නැහැ මේකේ. සැබෑ රූපේ තමයි ප්‍රියා. දැන් ඔන්නෝම ගිහිල්ලා මේ ඇත්තටම මේ බ්‍රහ්මය යන්නේ කොතනද? බුදුහාමුදුරුවෝ හොයාගත්ත සංසාර විමුක්තිය කියන දේ හඳුනගන්න. එහෙනම් නේද? ඒ හඳුනගැනීමට උගි දෙනවා බුදුහාමුදුරුවෝ දෙනවා. අර මමත්වයේ ශූන්‍ය වෙන තැනයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේදී අනිත්‍යයි දුකයි අනාත්මයි. බ්‍රහ්මයාගේ නැත්තේ අනාත්ම ගුණයයි. බ්‍රහ්මයා අනිත්‍යයක් දන්නවා දුක්ක් දන්නවා ආත්මය කියලා. එහෙනම් නේද? එතකොට මේ බ්‍රහ්ම ඥානයෙන් තමයි මේ ප්‍රශ්න පොඩි වෙන්නේ. එහෙනම් මම හක් වෙන තැන මොහොතේ දන්නවා අපි දන්නේ කියන එක නෙමෙයි මෙතන. ඒ බොහන්දේ කියන මම නැති දැන් කියනවා. තේරුණානේ? එතකොට බ්‍රහ්මයා දන්නවා අරූපාවචර ධ්‍යානයේ තමන වදින්නේ කොහොමද? ඒකේ ඉන්නේ මනසේ තත්ත්වය මොකද්ද? රූපාවචර ධ්‍යානයේ ඉන්නේ කොහොමද? එයාට තේරෙනවා අපි තේරෙනවද? නෑ. ඔය අරුම අපි දන්නේ කියලා. එහෙනම් ඒ ධ්‍යානය සංඥාවක් නේද? ඒ සංඥාව තණ්හාවෙන් ග්‍රහණය වෙලා මම පිළිගන්නේ නෙමෙයි. අනේක තමයි මේ කියන්නේ. එතන මේ කියන රූපය දැන සංඥාව මෙන්න මේ ගුණ හතර ආවෝත. ඒ ගුණ හතර තියෙන සංඥා ස්වභාවයක තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා මේ කියන්නේ. මොකද්ද ගුණ හතර? න සංඥ සංඥා පළවෙනි. එතන සංඥාවක් ඇත්තේ නැහැ නැත්තේ නෑ කියන එකද වෙනස් වෙනවා. දැන් තියෙන්නේ අපිට කියන දකින්නේ වෑ ඕන මේක හෙන්නේ වෑ සංඥාවක් කියලා. එතකොට ඉන්නේ හරියන්නේ නැහැ. මොකද මේක වෙනසක් වෙන්නේ. නිරතන සංඥී න විසංඥ සංඥී. මේ කියන තැන මේ සම්මාදිකිය ලැබෙන තැන විසංඥ වෙච්ච තැන නෙවෙයි. සිහි නැතිවීමක් කියන්න බෑ. සිහිය විකල් වෙලා කියන්න බෑ. ඒකයි ඒ දේවල් කරන්නේ. එහෙම දැනක නෑ බුදුහාමුදුරුවෝ කියන නිවන්ද විසඤ්ඤ සම්පන්න නෝති අසඤ්ඤ දැන් රහමියක් දේනවා එයාට අරූපාවචර ධානය වෙන්නකොට මොකක්ද තියෙන්නේ අසඤ්ඤ ඔව් ඒ කියන්නේ අපි අහලා තියෙනවා රූපාවචර අරූපාවචර කියන්නේ සංඥාව නේම සංඥා නාමයි කියන්නේ මොකක්ද අරූපාවචර අවධාන දැන් මේ ගැන අත්දැකීමක් තියෙනවනේ ඔය ප්‍රශ්න කරන්න කියලා. අපිට නැතුණා. අපිට තියෙන්නේ මොකද? එයාට තියෙන ප්‍රායෝගික දැනුම. එහෙනම් එහෙම දැනගුත් නෙමෙයි. බුලා දිගාගෙන නියවන තියෙන උතනක නියව සංඥා නාමන්න. එහෙම එන්නේ නැහැ. අසන්නේ නෙමෙයි. අසන්නේ තලේ පක්කෝන්නේ නැහැ. ඊට වඩා න විපූත සංඥා කියන්නේ මෙතන මහා විපූත ටිකක් කියනවා. එර්මාණි ඔයගොල්ලන්ට මේ කරනවා කියලා දෙන්න ටිකක් භාවනා පුරුදු විචයට හඳුනගන්න ලේසි. දැන් හිතන්න ඔයගොල්ලෝ මේක ප්‍රකට කරගන්න ලේසි ප්‍රායෝගිකව ඉඳගෙන කරනවා කියන එක. කය ගැන අවධානය දෙන්න. කේවරණීද? ශරීරය ගැන අවධානය දෙන්න. දැනෙන්නේ මොනවද? පහ වෙනකොට උණුසුම් සීතල කොහොමද?
ප්‍රතිචාරයක් නැතුව මනමීයක් වගේ අවධානයෙන් ඉන්න පුරුදු වෙනවා. විකාර තාලකාව කියන්නේ යන්න බෑ මේ එතකොට ඉවරයි. ඒ মানে එහෙම කරන්නේ නැතුව බුදුහාමුදුරගේ ගෞරවයෙන් අර කයගෙනම අවධානයේ සිටි යෝත්‍යා සිදුවෙන්නේ දැන් කයේ මාස්නා කරනවා, දාංගන කරනවා, විදිහ කොටනවා වගේ වෙනවා. ඒ වගේම උණුසුම් ඇදෙනවා, සීතල දැනෙනවා, තද වෙනවා දැනෙනවා. එක එක විකාර වෙනවා. කොහොමද උතන බලන්නේ? න විභූත සංවේ තමයි. එතන මහා භූත නැතුව දේ ඔයගොල්ලන්ගේ කය නෙවෙයි දැනෙන්නේ. ඈ? දැන් මේ වෙලාවේ දැනෙන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයේ වෙන මොකක් හරි විකාරයක්ද දැනෙන්නේ? ශරීරය. ඒ ඒ ඒ වෙලාවේ දැනෙන ශරීරයයි දැන් ඉඳගෙන ඉන්නකොට දැනෙන ශරීරය අතර වෙන මොකක්ද? දැන් දැනෙන්නේ ඔයගොල්ලන්ට එහෙම ශරීරයක්ද නැහැ. කිලෝ ගණනක් තියෙන අඩි ගණනක් උස ශරීරයක්. අතින් දැනෙන්නේ. ආ එතකොට ඔය අවස්ථා දෙකේ ශරීර දෙකක්ද දෙකක් කියලා හිතනවා අපි. වැරදි. තේරුණාද? දැන් ඔය කිලෝ ගණනක් පේන එක තමයි වැරද්ද. ඔය ශාරීරියේ දැබෑ තත්ත්වයේ තමයි අතන දෙන්නේ. දැන් එහෙනම් නීවරණ වලින් උපමට්ටම් කරන හදා දීපු බොරුව දැන් දෙන්නේ. ඔය විදියට. දැන් තේමන. දැන් දැනෙන මොළගේ ශාරීරියේ ඔය ගන්න. දැන් දැනෙන ඔය ශාරීරියේට ශාරීරියේ කිලෝ ගන්නක් දැනෙනවා. උස අඩි ගන්නක් දැනෙනවා. ලස්සනයි කියලා හිතෙනවා. කැතයි කියලා හිතෙනවා. අම්මා කියලා හිතෙනවා, තාත්තා කියලා හිතෙනවා. අතින් මොකක් එහෙම එකක් තියෙනවා. ඈ? එහෙම එකක් නෑ. එහෙනම් දැන් දැනෙන්න ඔයගොල්ලන්ට තියෙන ගුණාංගය මොකද්ද? සතිචෛතසික. එහෙනම් මේ මොකද? අතින් දැනෙන්නේ සතිචෛතසිකේ නෙවෙයි. සති සම්පූර්ණ. දෙකේ වෙනම තියෙනවා. කොහොම තමයි දන්නේ? තේරුණානේ. එතකොට දැන් ඔය ගුණේ බොඥාන ටික සම වෙලා තමයි ඔය ගුණේ ලැබෙන්නේ. නරසංඥ සංඤී, නේ විසංඥ සංඤී, නෝපිය සංඤී, නේ විභූත සංඤී. ඒ වුණාට අපි ලංකාවේ ඉන්න උගක් අය නිවන් දකින්න කොහොමද? මෙලෝ දිහක් තේරෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ නිවන කාගෙද? හා? ඒ නිවන බුදුහාමුදුරුවෝ කියන ඔය ගාථාවේ තුන්වෙනි පදයට ගැලපෙන්නේ නැහැ. නෝපි අසඤ්ඤී කියන නිවන. ඒ බුදුහාමුදුරුවෝ නිවන අසඤ්ඤී නෙවෙයි. මොකද මෙලෝ දෙයක් දැනෙන්නේ නැති වෙන්න බෑ. තේරුණානේ? ඔයගොල්ලන්ගේ කය නම් කය දැනෙන්න ඕනේ. තමයි කොහොමද දැනෙන්නේ? බොජ්ජංග නැමැති සතියට දැනෙන්නේ. සති සම්බොජ්ජංගෙන් දැනෙන කයක් වෙන්නේ. ඒකයි ඊට පස්සේ වෙන්නන්නේ විභූත සංඥා කියලා. අර ඕකෙදී ප්‍රායෝගිකව ගන්න බෑ. නැතුව ඔයගොල්ලෝ කොච්චර ඉගෙන ගත්තා වැඩක් නෑ. ඔය කරන භාවනාව වෙන ඔයන්නේ තේරණානේ. මම මේ කියන්නේ මොකද මේ ගුණේ එනත් අස්තන දිනනවා. මොනවා හරි කරන්න තේරුමෝ මේ ගුණේ එකක් වී තියෙන්නේ කියලා එයාට තව ධෛර්යයක් නේද මේ භාවනාව ඉස්සරහට ගෙනියන්න. ආ දැනට මේ ගුණෝනි හඳුනා ගන්න පුළුවන් අස්තන තියෙනවා තියෙනයි ඉන්නවනේ. ඉන්නවා. තේරුණානේ? ඒගොල්ලෝ කරන්නේ තව මේක බහුලී කරගන්න. සම්මාදිටිය ලැබුණාද නැද්ද කියලා කියන්න බෑ ආයෙත් ආපහු. සමහත් ඉස්තිදායින් බුදුහාමුදුරුවෝ කියන ධර්ම මාර්ගය අපි යනවා කියන්නේ. තේරුණානේ? ඒකේ අවධානය මොකද්ද? මේ ගුණයේ තේරුම. නං සංසම්මී, නව සංඥාහන්නේ, ලෝභිය සංඥී, නං විභූත සංඥා. ඔන්න සංඥාවේ සංඥාවේ බුදුහාමුදුරුවෝ සම්මාදිටිය හඳුන්වපු තැන තමයි. ඒක වැදගත් මුත්‍යයක්. මෙතන තැන් වල දකින්න නැහැ ත්‍රිපිටකයේ මෙච්චර පැහැදිලි කිරීම. ඒ වින්න ගාථා මත කියනවා.
අද මෙහෙම මේ ඉස්සලා දීපු උත්තරයට මහා රූපඥයක් ඉන්නේ එක කියන මේ මොහොතේ පංචස්කන්ධයේ දැකීමේ උත්සාහයක යෙදෙමි. එහිදී විවිධ ගැටලු ඇති වූ අතර කලාවිවාද සූත්‍රය ඇසුරෙන් ඒවාට යහපත් පැහැදිලි වීමක් ඇති වුණා. හිතේ ඇතිවෙන නාම රූප ධර්මතා මේ සූත්‍ර දේශේ ගාථාව නැවත වරක් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. උපාර්ථයට නිරුක් වේවා. එතකොට මේ නාම රූපේ බලන්න මොකද? නාම රූප බලන්න ගිහින් නිකා මාරු වෙන්නේ මොකද? නාම රූප බලන්න ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ නාම රූප බලන්න කියලා. තේමාව සතියේ සම්පන්න සතියේ කය ගැන අවධානය. මොකද නාම රූප විශ්වාස කරන්නේ නැහැ. ඒ කිසි වෙනම මොකක්ද ඉන්නේ? නාම රූප වලට. තේරුණා. නාම රූප කියන කතාව දුර අපි හදාගෙන තියෙන්නේ මහා වැරද්ද. නාම රූප කියන්නේ ඉංග හොයන්න යන්න එපා. නාම රූප කියන්නේ ධර්ම වචන. තේරුණා. නාම රූප බලන්න කියන්නේ එක බොරුවක්. දැන් නාම රූප ළමයි ඔයගොල්ලෝගේ අභිධ්‍යානයේ මුසුගෙන අවධානය දෙන්න මොකක්ද? මුසුම කියන්නේ ඒක ආස්වාදයේ පාස්වාදයේ රූපය. ඒක ආස්වාදයේ කියලා හඳුනගන්න ඕනද? ඉතින් ඔයගොල්ලෝකට වෙන ටියුෂන් කියන්න ඕනද? තේරුණා නේද? බොරු විතර කරන්න ඕනේ නේද? ඔයගොල්ලන්ට තියෙන මුසුම ගැන අපිට. නිරහාන සංජී නිර්විසන් සංජී වෙන්නේ නාම රූප වල නෙමෙයි මේ සතියේ කාය වර්තමානකයි ක්‍රියාකාරීත්‍ය නිරීක්ෂණය. නාම රූප වලම කියන්නේ මෙන්න මේක. අවධානයේ ක්‍රියාවෙන් බිහි වෙන කාරණා. තව ලංකාවේ සංඥාය. නාම රූප දකින්න මම කිතුනේ. ඒ මම පන්සිල් පාගින මවට වැඩිය බොහෝම නැහැ කිව්වා. පන්සිල් පාගින මම හොඳයි. නාම රූප දකින මම ඉතාම හොඳයි. එහෙනම් අපි හරි කැමති මෙන්න මේ වගේ මම ලහදා ගන්න. මේවා හැදෙන සත්‍ය නෑ. ඔයගොල්ලන්ට නවත්තන්නේ මෙන්න මේ වගේ මමලා අලුතෙන් ජීවිත කරනවා. පටිච්චසමුප්පාදයේ දකින මම බිහි කරන ඉන්ද්‍ර නායකක මොන කරල් ආකාරයද? එකින් උගන්වන්න කරා පටිච්චසමුප්පාද. අවසාන ප්‍රතිපලය. ඉන්ද්‍ර නායකට මුලින්ම දැනෙන්න කලින් පටිච්චසමුප්පාදය ගැන මෙහෙම දෙයක් ගන්න නැති කෙනා අවුරුද්දක් ඉන්ද්‍ර නායකට ගියා වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ දන්නේ මම වෙන්න. එකොට එතකොට දැන් අභිධර්ම පාඩම් කියනවා දෙවිලා. කට්ටි යනවා නුවන් දකින්න මේ තමයි නාම රූප තියෙන්නේ එතන. ඒ දිනවලදී අවුරුද්දක් ගියාම මොකද වෙන්නේ? නාම රූප පිළිබඳව මෙලෝඩියක් ගන්න නැතු මම යන්නේ කිව්තනකට. එයා අදක්ෂ කෙනෙක් යනවා. ඊට පස්සේ දක්ෂ වෙනවා යා අවුරුද්දක. කොහොමද දක්ෂ වෙන්නේ? නාම රූප ගැන දන්නේ මම බවටපත් වෙලා දක්ෂ වෙන්නේ. එහෙනම් ඒ නාම රූප දැක්කේ මම වෙනදාම ගහක බඳකට එහෙම දිනවා සීල් ගන්න දවසේ ආරම්භණි සිද්ධියක්. එහෙනම් දැන් ගමේ ඉන්නේ මිනිහා සීල් අරගෙන ඉන්නවා. නාම රූප දැක්කම මම කිසිම කද කරන්නේ. ඔව් ආරම්භණි දුන්නේ ඔපිස්වාන. ඒ එතකොට මොකද වෙන්නේ? කියන්නේ කන්නේ. දැන් ඔබතුමෝම චතුරාර්ය සත්‍ය දකින දැක්කේ මම ලයි මලක. පරිසම්පාලිය දැක්කේ දන්න මම ලයි. එහෙමනම් නාම රූප දන්නේ මම ලයි. ධාතු ගැන දන්නේ මම ලයි. එහෙමනම් ඔහොම ඉන්න අවධානයේ පංචස්කන්ධය දන්නේ මම ලයි. මේ මේ වල හොරන බුදුහාම
බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය දෙන්නේ කොහෙන්ද? මම ඉන්න තැනද නැති තැනද? මේ නැහත සංඥේ, නැවි සංඥේ, නැවි අදන්නේ, නැවි භූත සංඥේ කියන්නේ මම නැති තැන සංඥ මම කියන සංඥාවට වෙච්ච සංගීතිය මේ කියන්නේ. ඒ නොවේ නාම රූප දන්න මට මතක් වෙන්න තැටි ඔවා වේ. තමලා. ඒරණ බුදුහාමුදුරුවෝ කියන ධර්මීය වෙනවා සම්මාදිට්ඨිය කියන එක හමුදේය. සම්මාදිට්ඨිය ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ කියන උපාදාන නැත්ද? උපාදාන කියන්නේ මමත් නැත්ද? එතකොට මම උපාදාන නැත්ද කියන එක ලක්ෂණයක් තමයි ධිට්ඨියක් කියනවා. ඒ ධිට්ඨියේ තියෙන චතුරාර්ය සත්‍යය. තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. නාම මමත්තේ නැති තැන නැත්නම් උපාදාන නැති තැන දහමක් කියනවා. ඒ දහම මමත්තේ නැති තැන කියන දහම නිසා මමත්තේ තියෙන තැන ගැන තියෙන දහම නෙමෙයි. මමත්තේ නැති තැන දහමක් කියනවා. ඒ දහම හේතුඵල. එහෙනම් මමත්තේ නැති තැන ද්‍රව්‍යයක් කියනවා. නැත්නම් උපාදාන නැති තැන ද්‍රව්‍ය ධාතු ඵල පටවියාවෝ තේජෝ වායෝ අය තේජෝ වායෝ ආකාශ විඥාන කියන හැටි තවත් ප්‍රසිද්ධ දේශනාවල ගැඹුරින් තියෙනවා උපාදාන නැති චක්‍රියාකාරීත්‍ය තියෙනවා ඒ ක්‍රියාකාරීත්‍ය නම් සංකස්කන්ධී අනිත්‍ය දුක්ඛ අනාත්මයි පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දෙලක්ෂණේ තියෙන්නේ කොහෙද? මම උපාදාන තියෙන තැනකද නැති තැනකද? ආදීවන් එකේ ඉගෙන ගන්න ගියාම උපාදානිය නෙවෙයි කිව්වොත් එක වෙන්නේ. එහෙනම් පංචස්කන්ධය කියලා මොනෝරේ ඉගෙන ගන්නේ මොකද්ද? පංචස්කන්ධය උපාදාන. තේරුණාද නැහැ? හරිනම් උපාදාන නැති තැනකට යන්න ඉතුරු වෙන්නේ මොකද්ද? පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආත්මය. තේරුණාද? දැන් අද කියන්නේ මේ භූතයන් ඔයගොල්ලන්ට මෙන්න මේ තැනයි මේවා තියෙන්නේ. මෙන්න මේ තැනට යන්න. ඉවසන්න යන්න එපා. තේරුණාද? ඉවසන්න කියන්නේ මේ සත්‍ය ලැබෙන්නේ. ඔයගොල්ලෝ ඒ කරන භාවනාවේ නිරතංග සංඥා, නිරවිතත සංඥා, නෝමි අකාණී, නිරවිභූත සංඥා කියන තැනට යන්න. ඊයොත් එතන දැක්මක් කියනවා. තේමනේ දැක්මක් කියනවා. ඒ දැක්මේ තියෙන චතුරාර්ය සත්‍යය. දිට්ඨිය කියන්නේ ඒක දිහින මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒ වගේම මේ කියන නරහඤ්ඤ සංඥේ නරවි සංඥාන්නේ කියන මේ ස්ථානෙට භාවනා කරලා ගන්න බොජ්ජම් වස්තු කරගෙන. එතන දහමක් ඉතුරු වෙනවා. මේ දහම මොකද්ද? පටිච්චසමුප්පාදේ. තේරුණාද? මේ කියන තැනට යන්න එතන ද්‍රව්‍යාත්මක දෙයක් ඉතුරු වෙනවා. ඒ ද්‍රව්‍ය මොනවද? ධාතු. මෙතෙන්ට යන්න එතන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය මොකද්ද? පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකක්ද? ඔයාලා බුදු යත් මාර්ගය. දැන් උපාදාන නැති තැන දහමක් කියනවා. ඒ දහම මොකද්ද? බුදුහාමුදුරු මෙන්න හේතුඵල ධර්ම. දැන් ඔය අපේ ලංකාවේ කරන්නේ වර්තමානයේ හේතුඵල ධර්ම ඉගෙන ගන්නවා. උපාදාන නැති තැනට යන්නද කවදාම වෙයිද? වෙන්නේ නැහැ. ඒකනම් හේතුඵල ධර්ම ඔච්චර ඉගෙන ගත්තත් අවහාන ප්‍රතිඵලෙ මොකද්ද? හේතුකම හේතුඵල ධර්ම නම් පටිච්චසමුප්පාදේ උපාදාන වෙච්ච කෙනෙක් ඉතුරු වෙනවා. ඒකේ තේරුම පටිච්චසමුප්පාදේ ධර්මයේ මම කිව්වා. එතකොට ධර්මීය උදේ යට මාර්ගයක් බුදුමහාමුදුරු පෙන්වන්නේ උපාදාන නැති තැනට යන්න පුළුවන් ඒකායන මාර්ගයයි කියන්නේ. එකමික මාර්ගය. මොකක්ද ඒ සතර පට්ටන්නේ? තේරුණානේ? දැන් විකල්ප මාර්ග හදලා තියෙන මේ නිවන් දරුවෝ. ඔයගොල්ලෝ මේ නිවන් කලාවට කැමති නේද? ඒගොල්ලෝ පොසෙන්. ධර්මීය අමතක කොච්චරද?
හිවසන් ගිහිල්ලා ගොල්ලන්ට උපදාන ඇත්තකට යන්න බෑ. යන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? සතිපට්ඨානෙ වැඩ. මේක තමයි බුදුහාමරගෙ දාන. ඒ හින්දා නාම රූපෝ බලන්න ඕනේ. ඒවා මේ කාද? නාම රූප නැතු මේ සංකාරයක් තියෙන්නේ. තේරුණාද? ආය අමුතේ නාම රූප බලන්න ඕනේ. ඔය ඉඳගෙන ඉන්නකොටම හිතෙන්නේ මොකද? නාම රූප තියෙන්නේ. ගත්තා හඳුගාර යහපත් තියනවා කිමි මෙහෙම. ඔය පිළිමුණි ගහල් වාරනවා. අනේ දිදෙනවා මෙච්චර කාල වාරනවා. මොකද? පුදුම විතරයි නාම නැහැ. එහෙම නේද? දැන් නාම රූප නැත්නම් මම බලන්නේ. ඒගොල්ලෝ ඉඳගෙන බණහයිද නේද? ඔය ඉඳගෙන ඉඳලා තියෙන නාම නැති වෙනවා රූප විතරක්. මේ ප්‍රශ්නේ හඳුනාගත්තොත් තමයි නැත්තම් දුක. ඒකට මේ අභිධර්මයේ මොනවා හරි ධර්මී ඉගෙන ගැනීම වැදගත් වෙනවා. නැතුව ධර්මී ඉගෙනගෙන උපාදානයක් ගන්නට යන්න බෑ. අනිත් පැත්තට වෙන්නේ. තේරුණාද කියන්නේ? ඉගෙන ගන්නවා මේක මේක නෙමෙයි කියන්නේ. ධර්මී ඉගෙන ගැනීම නරක නෙමෙයි. තේරුණාද? මම කියන කතාවකට වෙනස්. ධර්මී ඉගෙන ගන්න හැබැයි මෙන්න මේ වැරදි අදහස් කර මිත්‍යා දෘෂ්ටි තියාගන්න. මොකක්ද මිත්‍යාද කියන්නේ? ඔය කියන ධර්මයේ ඉගෙනගෙන උපාදාන නැත්නම්කට යන්න පුළුවන් කියන බොරුම කතාව. ternary එකට බුදුහාමුදුරු දුන්නා. මොකද බුදුහාමුදුරු වගේ ධර්මවල තියෙන ඒකායන මාර්ගය. උපාදාන නැත්නම්කට යන්න තියෙන ඒකායන මාර්ගය. ඒක තමයි අතරත්පත්තානි වැඩිමනේ. ඒක වඩන්න. ඒ අතරතුර ඉගෙන ගන්න. ගැඹුරක්. නමුත් ඉගෙනගෙන උපාදාන නැතිදරකට යන්න දැඟලුවොත් එයා මිත්‍යාද. එහෙම කියනවා නම් කවුරු හරි එයාට විශ්වාස කරනවා. එහෙම ඔය දෙක දෙක. පැහැදිලිව ඔය දෙක හඳුනගන්න තමයි ධර්මීය. සත්‍ය නෑ. අර මම කිව්වේ එහෙම විතරම ලැබෙන සත්‍ය. නේද? චතුරාර්ය සත්‍ය නෙමෙයි. එහෙම ඉහිල ලැබෙන සත්‍ය තමයි සත්‍ය කියන සුද්ධ. චතුරාර්ය සත්‍ය. එහෙමයි. ඒක නැත්තම් හරි වටිනවා. ඒකින් දැන් පරිස්සමෙන් ඒ ඉස්සරහට යන්න ඕනේ. ඒ බහදා දෙනමින් කරුණාවෙන් ඉඳලා තියෙනවා. දැන් මේ වචන කියන අර රහමියගේ උත්තරේදී මොකද කියන්නේ? දැන් හොඳ මුණයක් නෙමෙයි. නෑ හන්ද සංඥා නෑ විසක් සංඥා. මේ මන්ත්‍ර පිටියක්. ඈ දැන් ශරීරයේ මේ වැස්ස ගන්න ඇති කොහොමද පැහැදිලි කියන්නේ? ඉරියව නැගින්න කොටක් තියෙන්නේ නැත්නම් මේ වැස්ස නෑ. ඒ කියන්නේ භාවනාවෙන් දැනෙන එක අහන්න. ඒක නෙවෙයි. දැන් ඒක ඇත්තටම මේ සංඥාව විකෘති කරනවා. තේරුණාද? දැන් හිතන්නේ එහෙම විකෘති වෙන එක හොඳයි. මෙතන. තේරුණාද? ඒ කියන්නේ න සංඥ සංඥා කියන එක නෙවෙයි කියනවා. සංඥාව ඉස්සෙල්ලාම තියෙන ශරීරය. දැන් ශරීරයේ මේ වෙන්නේ කොහොමද? දැන් න සංඥාව තියෙනවා. ඒක ඒ ඉස්තර මේක නෙවෙයි. එනවා දෙක තුනක් ඉඳලා අනික මේ මැස්සු කරද ගන්න එක කියව කරන්නේ පාපා. දැන් ඊව කරලා හරි නැහැ මේ. මේ කෙනාට ආවේ ඉන්නේ නැහැ. තේරුණාද? යා මෙතෙන්දි මේ සතිය දිනු වෙච්ච තැනක් කියලා හිතන්න. තේරුණාද? හැබැයි යා කවදාවත් ආයෙ මේ මැස්සු යන්න නම් එපා. එහෙම ඒවා එන්නේ නැහැ.
ඔය භාවනාව නිවැරදිව කරගන්න. ඒ කියන්නේ ඇත්තටම භාවනාවේ හොඳට කරනවා කියන එකේ තාක්ෂණයක් තමයි තියෙන්නේ. තව තවත් දැන් මේ කියපු ධර්ම කාරණාත් එක්ක කරගන්න. ඒත් අර මුල හතරම ලැබුණා තමයි. එහෙනම් අපි දැන් කොහොමද කියන්නේ? තව තමයි ඕන දින කරගන්න. තාක්ෂණය වැඩි වෙන කරන්නේ මොකද මේක තව දිනුනේ. තාක්ෂණ භාවනාව වැඩි වෙනවා. ආනාපානසති භාවනාව පුහුණුවන්න උත්සාහ ගත්තෙමි. ආස්වාද පාස්වාද රොඳිනියම සහ සංසිඳීම ගැන තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් ඉතා මැනවි. මේ අවස්ථාවකදී නින්දට යැවැටීමක්ද සිදුවේ. නින්දට වැටෙන අවස්ථාව සතිමත්ව මනහරවා ගන්නා ලෙස ඔබ වහන්සේ දේශනා කොලින් යැදෙමි. එහෙත් එය කරගන්නා අයුරු නොවැටෙමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අපේක්ෂා කරනවා. එතකොට දැන් මේ පන්නේ මුළු දිනේ වෙන්නම් මෙහෙම එකක් දෙනවා ආනාපාන භාවනාව පුරුදු වන්න උත්සාහ ගන්න. ආස්වාද පාස්වාදයේ මදනීයම සහ සංසිඳීම ගැන තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් ඉතා මැනවි. කියන්නේ දැන් මෙහෙමයි යම් අනිවාර්යෙන්ම ආනාපාන ගතිය පුරුදු වෙන්න ඕනේ කියලා නීතියක් නම් හදාගන්න බඩු. එමනි මේ යාදෙන මොනවත් කිව්වා මේ අපි කියාගෙන මෙහෙම භාවනා කරන්න තියෙනවා. එමනි ඒ දෙක හැර වෙන භාවනාවක් නැහැ කියලා පිළිගන්නත් තිබා. මේ දෙක අපි දිහායි මේක කියාගන්න. එතකොට යමෙන් උත්සාහ කරනවා කාර්යයක් තියෙන්නේ මේක හැමදාම උපන්දා ඉඳලා ආනාපාන සතිය උත්සාහ කරනවා කියන්නේ නේද? හරිද? යා උත්සාහ කරගෙන මේ භාවනාව කරන්න වෙන වාරණවත්. එමනි කමිනු පොදිති ඒක මොන්නේ? යාර මොනවා මොනවා මේ කය ගැනම ඒදී යන්නේ තව. ඔය නාසයේ මුතුම යන ඉඳන් එපා උදරයෙන් තේරෙන එක ගන්න. මුතුම ගන්නකොට අත තියලා බැලුවා උදරයෙන් හින්දීම මුතුම එදෙනකොට හැදීමක් තේරෙනවා. ඔය ගැනම තේරෙන්නේ. ඒ වගේම මේ බොරු පය ගන්න බොරු මේ රාන්ති කරන්නේ මා මුතුම වෙයි. මේව කරන්නේ නැහැ. ඕනම් ප්‍රයභාගයක් බලන්න පුළුවන් අහුමුනික අහුමුක් ගන්න නේද කරන්නේ. මොකද මේකෙන් විතරක් නම් කියනවා කියන එක හරි නේද? අනික මේ ආනාපානිය කියන්නේ මොකක්ද? පාරුව. ඕක වැඩි කල් ඉන්නේ නැහැ. උදාහරණයක් ඕන වැඩි අරගෙන විදිහ කරා. ඒකම වැරදක් කරන්න තියක් මේ කියන්නේ. එහෙම හිතන්න එපා. ඒකමයි. අවනාම මේක භාවනාවක් කරන්න කියලා උදාහරණ කියන්නේ නැහැ. මේක කරන්න නෙමෙයි මූලික මේ උපක්‍රමය. එතකොට මේ කියන්නේ මෙයාට මෙච්චර දඟලන්න දෙයක් නෑ. බොරුවට හොයන්න එපා මේ සාධින්දනේවයි අරවා මේව හොයන්න එපා බොරුව. තේරෙන එකක් කරගන්න. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කොහොමදලා ඒක කරන්නේ? කරලා අර විදිහට සම්මන වෙන උපුරු කරලා මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරනවා කරලා කය ගැන අවධානය යොමු කරන්න. තේරෙනවද? ඒ බාගොත් වෙන්නේ මොකටද? කය මොන හරි හොඳ දේවල් අර කියන ಗುಣ ලැබෙනවා නම් ඒ කියන්නේ මුතුන් සීත මාස් ලක්ෂණ වගේ වත් තේරෙනවා නම් අවදානම් කරන්න. නැත්නම් ආයි මෛත්‍රී නවත්තන්න ආයි කය ගැන කරන්න. ඔහොම මාරු මාරුවට ගියා මේ මේ සිදුවි. කය ගැන අවධානයට යන්න පුළුවන්. ඔච්චර කරන්න. එතුන් කියන පද්දාන වල කුසුම ගැන අවධානය යොමු කියන එක කිව්වා. මරණකම් ඕක. එහෙම වුණේ නැහැ. අනික ඒක හේතුව විතරක් නෙමෙයි. සමමන විතරක් කරන්නේ. ඒ අය අදින් පක්කෝ බැරිද? තේරණාදී එහෙම ලොකුට ආතක් එපා. අර මතෙත් තියෙනවා විතරේ. ඒවත් යෝලා. ඒකට පිළිතුරක් ගන්න. මේ සාමදින් දෙනවා කියන එක මෙච්චර මහා ලොකු වටින දෙයක් කියලා ගන්න එපා. සාමදින් දෙනවා කියන එක මොකද මේ කාය සංස්කාර සංසිඳන. ඔහු ඕන බලාලාම කරේ. මොකද මම කියන්නේ කාය සංස්කාර සංසිඳන කියන එක. තණ්හාව හතර මොන ගාමේ දිනනවා? එකක් ශරීරයේ, අනික ශරීරයේ පිට. තණ්හාව කය ගහක් වෙනවා. මගේ කය කියලා තේරෙන්නේ විතර කය සංස්කාර හඳුනන. ඒ මන. ඔබ මෛත්‍රී භාවනා කරනකොට, උගක්කල් භාවනා කරනකොට ඒක වෙනවා. ඒ වෙලාවේ
අර මෛත්‍රිය මැරෙන ගම කරන්නේ ප්‍රියම් හත් කරන්නේ අර ශරීරයෙන් අල්ල ගන්න එතකොට අර උතුම් සීතල වගේ තියෙනවා ත්‍රිණ මෛත්‍රිය නෝ ඕක තමයි කරන්නේ දිග කොළ දෙකක් තියෙනවා මේකේ පහතරණා ගැටුණු ඉරාකරණය කොට දෙන දෙක්වා පළවෙනි එකේ කායानुපස්සනාවේ සංවේදනා දැනීමේ ශරීරයේ පිටද අභ්‍යන්තරයේද නැත්නම් නැත්නම් අභ්‍යන්තරයේ හා පිටද දෙකෙහි ඒවා මේ මනෝ විකාර එහෙම පාරණා නැහැ ඔබල අධ්‍යාත්මයේ පිටින් කොහේ වගේ යන්න ඕනේ මොනවද මොකද කරන්නේ දැනෙන දැනන ශරීරයේ දැනෙන්නේ මොකද්ද ඉන්නේ අවුල ඔබ අභ්‍යන්තරයේ පිටද කියලා හොයන්න ඉන්නේ ගාමාර වෙන්න ඉන්නේ අභ්‍යන්තර මොනවද මගේ පිට උනා දැනෙනවද තේරෙනවද දැනෙනවද දැන් ඔයගොල්ලෝ කියන්නේ මොකක්ද පොරවක් තුනේද මගේ ගියේ එන්න භාවනාවේ දැනෙන තැනක් තියෙන ගානේ ඉන්න මගේ කයි. ඔබ අභ්‍යන්තරයෙන් බාහිරින් හොයන්නේ නැහැ. මං කියන්නේ වෙන මේ පටලගත්ම කරන දේවල්. මම කියන්නේ මොකක්ද දැනෙන දේ අධ්‍යත්තයි. කොහේ මොනක් කමක් නැහැ. ඒක දැනෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? දැනෙච්චයකට. එහෙනම් බහිද්ද කියන්නේ දැනෙන්නේ නැති. දැනෙන්නේ නැති එක වෙන්නේ කොහොමද? දැනෙන එකට ප්‍රතිචාර නැතුව බලා හිටියෝ. නිරීක්ෂණය නැතුව. ඔතන පහල. ඒකේ එන්ජින් එක තමයි. මේ මේ වැඩි වචන දාලා කඩනවා ගන්න එපා. තේරුණාද? බොහොම සරල දෙයක් විතරක් කියන්නේ. ඒ සරල භාවයෙන් යන්න බලන්න. තව තියෙනවා මේ. සෞඛ්‍ය විද්‍යාව වගේ තමයි. ශාරීරික පිට සමෙහි කණිකනව වෙන වේදනාවක් දැනු විටකය විනාඩි 5ක් 10ක් කාලා සිටී. ඒ අතර තවත් කෙනෙක් වෙන වේදනාවක් දැනෙන අතර මූර්තන වේදනාව දැනෙන මෙහෙමයි හැමයි ශරීරයේ පිටක සමෙහි මේ මේවා මොන්නේ මේ මෙවෙන් පරිසරන ශාරීරික පිටත සමේ රම කියන එකක් හොයන්න එපා රම බාවි දැනෙන මොහොතක් යන කියනවා අමාරු මාස්තරි 60ක් තමයි ඔගේ 60ක් නෙමෙයි මාස 60ක් තමයි 60ක් මම සමාධියක් ඔව් මම දුන්නා මම හිටියොත් සංසාර පොතරේ නුදුනක් වගේ තමයි එහෙනම් තව තවත් මම ගලවගන්න හොයන්න එපා මේ වැඩක් ඇදී මේවට කියන්නේ මොනවද මේක නම මෙහෙම හිතුවොත් මෙහෙම තරහ කරනවා නම් භාවනා වල මෙහාට වැඩින්නේ මොකද්ද? පරේෂණ කුස්නාව. පරේෂණ කුස්නාව කියන්නේ මාන. තේරුණාද? මාන තේනාවේ 10ක් තියෙනවා. මානය කියන්නේ ඇත්තටම මේ මමුදු සතෙක් නෙමෙයි. තමන්ගේම විකෘති වූ මනස. මේක පරේෂණයක් නෙමෙයි. සතියෙන් කරන නිරීක්ෂණ. තේමන්නේ එකින්න මේ මෙයා වහාම මේ පරේතන කුස්නව වහක් කරනවා පරේතනෙන් බෑ මේ දේ පරේතන කරන විද්‍යාව තේරුණාද විද්‍යා අපිට පුරුදු වෙච්ච විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ඒවා ඒවත් නෑ නේද ඒවා තියෙන්නේ මොකක්ද ගන්නානේ හැදුවේ මොකද ඔය කියන මූල ධර්මයේ උදේ මොකද කියන්නේ හැදුවේ පරීක්ෂණ පරේතනයයි නිරීක්ෂණයයි නිගමනයෙන් තමයි සංසාරය. තදිපට්ඨාණය කියන්නේ ඔය තුන නිවේෂණය කරනවා. පරේෂණයක් තියෙන බෑ වෙන නිරීක්ෂණය තියෙන ඔය සතිය නිගමනද? නිගමන අපිට මොන නිගමනද? දෙන්න නිගමනයක් කියන්නේ ආකාරය. තේරුණාද මොකක් වන්නේ? ඒ කියන්නේ මෙන්න මේවා මෙතන ඒ මෙයා අහන කෙනා ඒවෙන් පරිස්සම් වෙන්න ඕනේ. වහම කඩලා දානවා. මේ මම මෙහෙම කියන්නේ මේ හදාගන්නයි. ශරීරයේ පිටත හඩි කනවා වැනි වේදනාවක් දැනුන විටක එය විනාඩි 5ක් 10ක් කරලා තිබේ. ඒ අතර තවත් නැක එවැනිම වේදනාවක්
දැනෙන අතර මූණ තැන වේදනාව මුල්තන වේදනාව දැනෙනවා දැනෙන. දෙවන වේදනාව නිරීක්ෂණය කරයිද නැත්නම් මුල් වේදනාව නිරීක්ෂණය කරයිද? ඒක පොදු ප්‍රශ්නයක් ගැටලුවක්. මෙතන කියන කතාව කාටවත් වැදගත් නැහැ. මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ අහන්නේ මොකද්ද? දැන් කයි දැනෙනවා ආස්වාද පාස්වාදයේ දැනෙනවට අමතරව යාට කඩිනම වගේ වෙන මොනවාරි වේදනාවක් නැහැ. අනිවාර්යවම කියන ආකාරයට හරි නලන්දු වුණා වගේ මොකක් තමයි වෙන්නේ පටන් ගන්නවා නම් එතන සතිය දිනුමක් තමයි ඉන්නේ. ඒකද? ලාමාර සතියක් තියෙනවා. ඒ අය මකර තියාගන්න ඒක දිනුම ඉන්නයි ඕනේ. එතකොට එවැනි සතියක් ඇති වෙලා එවැනි එකක් දැනෙනවා මොකද? මෙයා කියන විදිහට ඒ මූණේ දැනනකොට ඒ ටිකක් වෙලා යනකොට කපුනේ. දැන් ප්‍රශ්නේ හරි ඉස්සෙල්ලා දැනෙච්ච මූණෙම ඉන්නවද දෙවෙනිම දැනෙච්ච කකුලට මාරු වෙන්න ඕනද කියලා එකනේ ප්‍රශ්නේ නේද? කාටවත් දෙන්න පුළුවන් ප්‍රශ්නේ නේද මේ? මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ යාට කැමති දෙයක් නැහැ. ternary විතක මූණෙම නිකියක් කමක් නැහැ. කකුලට මාරු කරක් කමක් ternary එහෙනම් මූණේ දැන් මේක ගැන අමතක කරලා කකුලේ අවධානය යොමුලා තියපන්. තේරෙනවා ඒකත් ටිකක් වෙනස්කමක් වගේ නෙවෙයි. නැත්නම් දෙකම එක තැනක මොනවා හරි කාය දැනෙන්නයි ඕනේ. කාය දැනුනේ නැත්නම් ප්‍රතිපත්තානේ කාය වස්තුනාන්නේ. ternary දක්ෂ වෙන්නේ කොහොමද ඕගොල්ලෝ? කාය යමක් දැනෙලා මාරු. දැනුනේ නැහැ කියන්නේ පරාදයක්. හරිදවා කියලා. මොකද මේ පැත්තේ පායනවා. හැබැයි මෙහිම එක කාලයකට පරදින්න පුළුවන් වුණා. ඒ කියන්නේ කායෙ මොකවත් දැනෙන්නේ නැහැ. අදම ගන්න ආස්වාද වාස්තවත් සම්පණයක් දිනවත් දෙන්නේ. ඉතින් යා මෙන්න මේ වගේ සූක්ෂම වැඩක් කරන්නේ. තේරුණානේ ඒක හොඳයි මේ කය දැනෙන්නේ නැති එක හොඳයි කියනවා විද්‍යට යන්න එපා. සම්පූර්ණ භාවනාව නෙවෙයි. ඒක හොඳ දෙයක් නෙමෙයි කය දැනෙන්නේ නැති එක. තේරුණානේ කය දැනෙන්න ඕනේ දැනෙන්නේ නැහැ ඒක හැබැයි දැන් දැනෙන විදිහට බෑ. ඔය දැන් දැනෙන්නේ කය කමෙන්ද සතිචෛත්‍ය විදිහට. ඔය කියන දැනදී දැනෙන්නේ කොහෙන්ද? එක්කෝ සති ඉන්ද්‍රියට නැත්නම් සති බලයට නැත්නම් දිනුනු නැත්නම් සති පොච්චක්. තේමන්නේ එතකොට දැන් තියෙන කිනෝගාට නෙවෙයිද? දැන් තියෙන ශරීර ස්වරූපයෙන් නෙවෙයි මේක වෙනස් කියලා මොනවද කියන්නේ? ඒ දැනදී ඔයගොල්ලෝ ඒකක් දැනුන්නේ නැත්නම් වහාම මනසේ අරමුණු එන යන්නේ කියලා සතියෙන් බලහින්ද? ඒරණි කයි මොකක්වත් ප්‍රකට වුණේ නැත්නම් මොකද දැන් ඉඳලා ඔයගොල්ලෝ කරන භාවනාව නවත්තන්නත් එපා. කය දැනෙන්නේ නැති එක හොඳයි කියලා දැක්ම හදන්නත් එපා. දැක්කොත් ඉඳගත් හැටි කය දැනෙන්නේ නැතුව ඉන්නේ මහා විනාශයක පත්. ඒනෝනේ මෙඩිකල් පුරුදු කරා මහා ප්‍රතිපත්තානේ නැති. දිගට දියුණු කරන්න බැරුවේ. ඒක නිසා කය දැනෙන්න ඕනේ කියලා දැක්මින්ද මේක අහක් කරන්න එපා. ඒ ඒ වුණත් නොදිනි යන්න පුළුවන්. ternary හිම ගියොත් දැන් මොකද කරන්නේ? මනසට ආරමුණු ඇවිදී යන දිහා සතිය බලන්න. කල්පනා එනවා යනවා දිහා සතිය බලන්න. ටිකක් වෙලාවක් ඉන්න ඕන මොකද ආයෙ කයිද? දැනික් හැදී කයිද? ternary ආය මනසේ ඉඳලා ඉන්නත් එපා. අයතම ඉන්නකොට. ඔයගොල්ලන්ට දිනු කරන්න පුළුවන් ඕකම කරපන්. ternary කය අල්ලගෙන ගියන් දිනු කරන්නේ අනිත් කාරණා මේක මේ දෙන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතවල ස්වરૂපයයි ගත කරන වෙන වැඩ කරමින් යන කියන්නේ අනිත් කොනවත් කරලා මේ භාවනා කරන්නේ තෑනේ හැමදාම භාවනා කරන්න අපිට පුළුවන් ඒත් නෑනේ ඒකට ඔය කය අල්ලගෙන මේ යන්නේ දිනු කරන්නේ කයින් මගහරින් කියන්නේ පා කොච්චර සූයම් කරනවා කය කියන්නේ එනවනේ දැන් උදාහරණයක් වචනවල තියෙන මේ තුන් මේ අපකීප තුන් දෙත් තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට.
කියන්නේ මේ කය සංඥාව කොහේ කය සංඥාව නැත්නම් මේකත් දහන නේද සංඥා සංඥි ඔන්නේ කියලා නේද උනේ නොදෙන ගුණය නෙමෙයි අරණ්‍ය වෙන්නේ නේ එතන ධර්මයක් නේ තේරුණා නේද ඒ ගැන එතකොට මේ හැම දෙනාම පොදු කිව්වම අනාගතයේදී කය දැනෙන්නේ නැත්නම් ඒ අය මහන් කියලා ඒකත් මනසට පොඩ්ඩක් වෙලා මනසේ තියෙන අරමුණ ගැන බලා ඉඳන කතිය ආය කය දැනනකොට පයින් යනවා තේමාවේ පොකාරුම් මේ කරන්නේ ඒක තමයි උපක්‍රම. හරි. ශරීරයේ අභ්‍යන්තරයේ දැනෙන වේදනාව ඔළුවේ සිට බෙල්ල දක්වා මුලින් දැනේ. ඉන් පහළ නිරීක්ෂණය කරගෙන තරම් ගැඹුරෙන් නොදෙනි. මේ සාමාන්‍ය දෙයක්. දැන් ආය මේ ප්‍රශ්න යන කෙනෙක් පරිගෙත තියෙනවා. මොකද දැනෙන්නේ නැතිවක් ගැන හොයන්නේ. අර දැනුනේ ඉන්නේ ඔළුවේ ඉඳලා ඔළුවේ දැනුනම අපි ඒක ගැන අවධානය ඉඳායන් මැද්ද මේක බෙල්ලෙන් දිගේ කමුණට එනවා කියලා අහන්නේ. එතන ඔබතුමා අර මාරේ හතරේ මාරේ. තේරුණාද අපි ඉන්නේ මනමිනියන් පරිගෙත. මේ ගැන අවධානය. මනමිනියට හිතියගෙද දැන් මේ මොනවා වෙන අමුතු දේවල් කියන්න බෑනේ දැන් එකේ ඉන්න කියලා මේ කියන්නේ මනමිනියක් වගේ නැතිනේ එතකොට මේ යාර්ථේ මොකක්ද මනමිනියකට සතියක් නැහැ බුදුහාමුදුරුව අලුත් මනමිනියක් හදන්න අපිට උරුමවා මේ මේ අලුත් මනමිනිය හැටි මොකක්ද සතියක් කියන්නේ කයතේ ඉති සතියක් තේරුණාද දැන් මෙයාට කියනවා මනමිනියක් නෙමෙයි දැන් ඔළුවේ ඉඳලා බෙල්ලකට කද්ද යනවා මේ නම තේරුණානේ මේක වැදගත් සතිය දිනුනාම දැනෙන ඉරියක් ඕකේ ගැන ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න එකයි භවතාව දැන් මොකද්ද මේ අදක්ව ප්‍රතිචාර මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔව් බෙල්ලේ පහර නොදෙන ඉතින් මොකද ඔහොම යනකම් තියපයි ඒක ප්‍රතිචාර තේරුණා වර්තමානයේ වර්තමානයේදී මේ ඔළුවේ ඉඳලා බෙල්ල දක්වා දැනෙන සංසිද්ධියක් විතරයි. වර්තමානයේ පිටපයින් ආවෙලා අර වෙන දේවල් කිව්වා. මේක සාමාන්‍ය දෙයක්. උත්තරේ සාමාන්‍ය දෙයක්. නමුත් ප්‍රශ්නය අහන විදිහෙම අසාමාන්‍ය දෙයක් කරගන්න තමයි. කරගන්න එපා සාමාන්‍ය දෙයක්. මනමිණිය වගේ දැනිච්චකේ ඉන්න අලුත් දේවල් අහන්නත් බෑ ප්‍රතිචාර දක්වන්නත් බෑ. එතකොට සතිය දිනු වෙන්නේ. විවස්තනාවක් නෑ. ප්‍රතිචාර දක්වන්නේ නැතුව මේ මෙයා මේ ලක්ෂණ දිහා අවධානයෙන් ඉන්නවා නම් මෙයාට ඉක්මනින් මේ ප්‍රතිප්‍රාණය දිනු කරයි. ඒක මතක් කරගන්න. ප්‍රතාවක් කියනවා. වැඩිපුර දැනෙන්නේ මොළය තද කරනවා. මොළ මුහුදු වැලි වැලි සංවේදනා මොළයේ හා ඔළුවේ දැනේ. මේවා සුදුසු ආකාරයේ මේ සුදුසු සුදුසු ආකාර පරිදි. කාටද මේ සුදුසු? මේවා සුදුසුමාරු සුදුසු. තේරුණාද හැමේ? මේ යන මනමියක් වගේ ඉඳ ආය සුදුසු සුදුසු කියලා හොයන්නේ මොකද? එන බුදුහාමුදුරුවෝ ගැන දැනන එකද? සද්ධාව නැහැ කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කරේ එහෙම ඉන්නේ. දැන් මේ ගැන මනමිනියක් වගේ ඉන්නේ නේද? ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මෙහෙම ඉවත් දැනේ. මොකක්ද කරන්නේ? ඒ දැනීම නේද? බුදුහාමුදුරුවෝ කියන ප්‍රශ්නය තාවකයක් අදාළයි. තේරුණාද? මේක සුදුසුමවත්. සුදුසුනේ. තේරුණාද? මේ අවධානය ඒක තමයි හදන්න. එතකොට මේ කියන ලක්ෂණ භාවනාවේ ගොඩක් හොඳයි. මම මෙහෙම උත්තර දෙන්නේ අනිත් අයලා අමාරු වෙන්නේ නැහැ ඒවා මේ ගලව ගන්න. එතකොට මේ මේවා අත්දැකලා තියෙනවා නම් මෙයා සතිය දිනු වෙච්ච කෙනෙක්. එයා හිතව කව කරන්නේ. තේරුණා නේද? එතකොට මම මේ උත්තර දෙන විදිහට අනේ මේ ආනන්දෝ කියන එක අනු මට එපා නම් අහලා කරන්න එපා. තේරුණා නේද? ඒක නෙමෙයි මේක දිනුනවා. නමුත් අර පරේතන දේශනාවට ඉඳ දැන් දෙන්න එපා මෙතන ඉහාට යන්න.
සීත ගති රත්න ගති නොදැනේ. මේවා පුජ්ජලයන්ගේ පුජ්ජලයාට වෙනස්ද? මෙහෙම වෙනවා. පුජ්ජලයන්ගේ පුජ්ජලයාට DNA සමානද? ඒක සමාන නම් පුජ්ජලෝ දෙන්නේ කතර මේවා වෙනස්ද නැද්ද කියලා තියෙනවා. තේරුණාද? මේ පුජ්ජලයන් පුජ්ජලයාට වෙනස්. අනිත් බොහෝ කරන්නේ යන්න බෑ. තේරුණාද? අහවලාට මෙහෙම දැනෙනවා මටත් ඒක දැනෙනවා කියලා භාවනා කරන්න ගියොත් පරිස්සම්. භාවනාවක් නැහැ. උජ්ජලයාගේ මේ හැම ගැම්ම වෙනස්. එහෙමයි නම් මේ කියන ಗುಣ නැතිව හොයන්න යන්න එපා. කියන දිගේ අවධානය යොමු. ඒක තමයි සතුටක්. වෙන දෙයක් නෙවෙයි සතුටක්. ඊළඟට තව අහනවා. තවපස කියන උදාහරණ. කායන වස්තරනා ගැනීමේදී හිතේ කරුණ ලබන විට හොඳින් විතර භාවනාව හොඳින් පිටයි. හිතගෙන භාවනා කිරීම සුදුසු නැද්ද සුදුසුද? දැන් හොඳින් පිළිතනවා නම් හොඳින් පිළිතගෙන සුදුසුයි. තේරුණාද? ආය අහන්න දෙන්න. දැන් අරිපත්තානේ සතර ඉරියව්වම වඩන්න පුළුවන්. හිතගෙන ඉන්නකොට කාටාගේ වඩන්න පුළුවන් කියන එක කරා. ඉති කියනවා සුදුසුනේ. තේරුණාද? හැබැයි එහෙම දැන් මෙයාට මෙහෙම වුණාට සාධුකෙන් මෙහෙම වෙන්න බෑ. ඉඳගෙන ටිකක් පොඩි වෙලා කතිය පිටිතෝකට තමයි ඉඳගෙන ගාමන අනිත් ටැග්වලදී අල්ල ගන්න වෙන්නේ. ඒකත් මතක තියාගන්න. නැත්නම් කට්ටිය හිතගෙන භාවනා කරන්න පටන් ගන්නේ හොඩිය ඉඳලා. පොන්සොරී නෑ. එහෙනම් ඉතින් හිතල ඉඳගෙන ටිකක් පොඩි වෙනවා. ලකම් කරලා හැම පොඩි වෙනවා. ආනාපාන සතිය කායවත් නැව ඇදී වැටෙන කිරීම සුදුසුද නැතිද? මේක අදාළයි. මුලදී පුරුදු වෙන්න කොට ඉඳගෙන කරන්නේ. එහෙම කරලා හැමෝම බලන්න ඇදී වැටෙන ලාභ මේක වැඩිනවද කියලා. හැබැයි අර කය ගැන උණුසුම් තීතර දැනෙන ඕන කෙනෙක් ඇදී වැටෙන ලාභ කරන්නේ. තේරුණාද? මේකෙ මේ අතර ඉරියව්වක කරන්න පුළුවන් දෙයක්. හැබැයි අර මුලදී එහෙම කරන්න එපා. ඔව් නින්දයි ඇදී වැටුනේ. දැනුත් නින්දයක් නැති නෑ නින්දයයි. නමුත් මෙහෙමත් හොඳට භාවනා කරන්න. තේරුණානේ? වැටිලා කරත් හරි කය ගැන අවධානය දෙන්න තේරෙන අය. තේරුණානේ? මුලදීම අය මේක පටන් ගන්න එපා ඉඳගෙන මේ වැටිලා. ටිකක් වෙලා කරගො හැමෝටම කරන්න පුළුවන්. ඉතින් ගැටුවක් නැහැ. කවුරු හරි කිව්වට අනේ නිදාගෙන භාවනා කරන්න බෑ කියන ඒක පිළිගත් නේ. ඒවත් වැඩි වෙනවා. එහෙනම් භාවනාව වෙන්නේ නැහැ. අර ඉරියව්වෙම භාවනා කරන්නේ. හැබැයි ආරම්භයේදී කරන්න බෑ කියන එක. ඒක දැනගෙන කරන්න. ආරම්භයේදී නෙමෙයි මේ කියන්නේ. ටිකක් කල් කරනවා ඕගොල්ලන්ට. වැටෙන්නා කය ගැන තේරෙනවා නම් නෑ. එතකොට ඔබ වාසි කිත්තිනොත් වැරෙන්නේ හිතගෙන වැරෙන්නේ නෑ මම කියන්නේ. ඇවිදගෙන මැරෙන්නේ නියුකුත් නැහැ නේ. පෙරමිනිය කොටාර මැරෙන්නේ නැහැ. දැකලා නැහැ. නැහැ නේද? එහෙනම් ඔයගොල්ලෝ නම් මැරෙන්නේ වැඩිපුර මොනවද? ඈ? වැඩිවිලා තමයි වෙන වෙන කෙනෙක් මැරෙන්න නැහැ නේද? එහෙනම් දැන් මේ වැඩිලක් කරව කොහොමද? හොඳද? දැන් පණ ගියත් ඉන්නම් භාවනාවක් කරේ. තේරුණාද? ඉක්ින්ද මේවා පොදුයි. හැමෝම පොදුයි. දැන් ඉතිලා භාවනාවක් මේ භාවනාවක ඉතිවැදුවා. දැන් මේවා ධ්‍යානවල මේ සමතන මේ විපස්ස. තේමාලි හැබැයි අර මොනෙක ආයේ කියනවා. පටන් ගන්න ආදින කියන්නේ මේ දෙන්න කියන්නේ. ටිකක් අර පුදුච්ච කෙනා. සක්මන් භාවනාවේ පසු ආනාපාන සතියේදීම සුදුසු සුදුසුය නිවැරදි. දැන් මෙහෙමයි සක්මන් භාවනාව මුලින් කරලා ආනාපානය කරන එක වඩා යහපත් තමයි. ඒක මාරුණා කියලා පස්සේ ගැටලුවකු නෑ. සක්මන් නැතුව වාඩිලා භාවනා කරන්නේ අමාරුයි සක්මන් කරන්නේ. ඒ ආධුනිකයන් නෙවෙයි ටිකක් කල් කරපු දෙයක්. ආධුනිකයා බොහොම මේ නිමුම් කරගන්න පහසුම විදිහේ ඉස්සෙල්ලා සක්මන් කරලා දෙවෙනුව පාඩු. ඒක හරි ක්‍රමයක් වයි. පුල් කාර්ය.
පස්සේදී වෙනස් වුණා තමයි. ඒවන පාඩම් පුළුවන් නම් නිකන් උත්සාහ කරගන්න අර යටදීයේ නෝරෝගල් සම්බයක් දාලා කකුල් දෙකේ කාණන් එල්ලා ගන්න. අන්න ඒකට පුළුවන් කියලා බලන්න මෙහෙම පුළුවන් නේද? මේවා තියෙන ගම් පහ සීඩී තුන ඇති ගම් පහද ගම් පහ සී ඇසීම භාවනාව අවබෝධ කර ගැනීම හොඳටම දැනෙයි එන්නේ ඒ වෙල නිවැරදි නම් මේ පරිසතාවකට පෙන්වීම අවශ්‍යයි මම දන්නේ මේ ගම් පහ ගම් පොළත නම් ඈ ගම් පහ සීදී තුන කියන්නේ මොකක්ද කියලා මන් දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මේ වගේම උත්තර දෙන්න අමාරුයි. ගම්පහ මෙහෙමනේ ආන්නේ. සීදී තුන ඇසීම එය නිවැරදි ඥාන මේ වැනි වැඩසටහන් වලට පැමිණීම අත්‍යවශ්‍යද එනවා ඉන්නේ යාට හැංගෙනව නම් මේක එයාම තීරණය කරන්නේ මේ එනවද නැද්ද කියලා මම තීරණය කරගන්නවා ඒ කියන්නේ ඒකෙම තීරෙන්නේ ඒක ප්‍රමාණවත් නැහැ නියට තව විශ්ව දිනන නේද විශ්ව දිනන තැනේ දැන් නැහැ ඒක ප්‍රමාණවත් නැහැ නිවන් දැකලා හිටින් කියලා ඉන්නේ එහෙම කියද වෙන්න ඕනේ හරියට නෑ මෙහෙම හිතන්න එපා මේ මම දන්නේ මේ සීඩී එක මොකක්ද තියෙන බර දන්නේ නෑ මොකක්ද දන්නේ නෑ මම කිව්වේ හරි මොකක්ද කියලා දන්නේ ඒ උනාට දැන් මනහර යමක් තේරුම් ගන්න එක කරන්නේ එයාමනේ ඒ කරන ගමන් තමයි වල සහභාගී වීම තුල අලුත් දේවල් කතා වීම තුල සාකච්ඡා කිරීම තුල අර කරන එකට ගණිතයක් තියෙනවා උදාහරණ වෙන්නන්නේ මේ හැමදාම පුරුවන් ධර්ම සාකච්ඡා කරන්නේ. බණ අහන්නේ. භාවනා කරනවා. ඔය තුනම එක සම්මාව තමයි. ඉදිරි ටික මේ කරන එක දිනු වෙන්නේ. ඒක හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අහවල් දෙයක් විතරක් සෑහෙන්න පුළුවන් කියලා ගන්න. කොහෙන්ද? කරනවා. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තීරණයක්. අපිට වරදින්න පුළුවන්. අව කටි එකතු වෙලා භාවනා කරනකොට වාසි වෙන්න පුළුවා මේ හැම දෙයක්ම අනුකම්පණය කරන්න මහන්සි ගන්න. එහෙමනම් නමුත් කරදරයක් කියලා හිතුවොත් දැන් ආධාරණයක් වශයෙන් මේ වැඩ කරනට ආවාගෙන මට අදවට සම්පූර්ණ භාවනා කරගන්න පුළුවා කියලා හිතුවොත් ඉදාට අවුලක් බලන්න. අසාර්ථක කරන අනිත්‍යදී. එහෙමනම් ඉන් ගැතුවා. එහෙම තමයි කරන්නේ. ඒ වගේ සාධාරණ පැති විතරක් හිතන්න. සමහරව චාලානුස්සති හා දේවතානුස්සති විස්තර කර දෙන්න මෙන්න. ඔව්. ඒක දැන් මම ඉස්සෙල්ලත් දැන් මේක අවසන් කරලා අන්තිමට වැරදි ලකන යටින් දාලා. දේවතානුස්සති කියන්නේ ඉගෙන ගන්න ඒටි මේ හින්දු ගෝවිලකට යන්න. ටෙස්ට් වල අර පොහොදාරි කරමින් තමයි. මොකද කරනවද? මම කියන්නේ. හැදිලුව කරන්න තමයි කියන්නේ. නැහනම් යන්නේ මේ දැන් මේ කියන්නේ ඉස්සරහින් බලන්නේ පාදකෙනු තමයි. අවුලා දෙයන්න වාදීට ආඥා කරනවා කියනවා. යක්ෂයා කරන්නේ. ඒකත් දෙන්න තමයි. ඒකම
හැබැයි ධර්මාවෙන්න කවුරුන් දෙදර කහන්නේ දේවල්. ඒකත් යාත්‍රා නැවියන්නේ භූතියකට කරා සංඝ. එහෙනම් නෑ ඒක වැරදුනේ. දැන් දේවලාමුදුනේ කියන්නේ දෙවියන් කොහොමද කියන්නේ. ඔයගොල්ලෝ ධර්මවල කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ කරන්න අවශ්‍ය නෑ. එහෙනම් නේ මොකද අවශ්‍ය නැත්තේ? බුදු වුණාට නෑ. ඊට වැඩි ඒක වාසියක් වෙනවා මේ කරන සම්බන්ද. නමුත් දෙවියන්ගේ ಗುಣ පිළිගැනීම තුළින් ශීල ශික්ෂාව සමන් ශික්ෂාව සම්පූර්ණ කරයි. කොහොමද? ඒවා මෙයක්පත් කරයි. ඒක ඉතින් අපි කරන්න අවශ්‍ය වෙන්නේ. එතනයි එහෙනම් ගොල් කරන්නේ. චාගාමස්ස තී කියන්නේ දානේ දීපු දානේක ආනුකම්ප වෙනවා. ඔබ කරන්නත් මේ දන් දෙන්න දැන් බෑ. නේද? දාන්නේ කියලා ඉස්සර ඔයගොල්ලෝ අමියන්නේ නේද? ඉස්සර මෙහෙම කෙනෙක් හිටියා. බලන්න දාගානස්සතියේ වැඩිලා ඒවා කලකට යන්නේ. දැන් එහෙම දුන්න ලැබෙන තරම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ශක්තියක් නැහැ. දැන් ගෙදරම තියෙන්නේ හාල් පොඩ්ඩක් විතරයි. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක නම ඒ හාල් ටික අරගෙන තමන්ට ආහාරයක් හදන්න නැතුව කැලක් හදලා හාමුදුරුවෝ කෙනෙක් පූජා කරනවා. ඒක කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද? දැන් තමන්ට වෙන හාල් ඇටේ දෙන්නේ නැහැ, සල්ලි දෙන්නේ නැහැ. ඕනතරම් ඉන්න බැංකුවක අර කාඩ් එක අරන් ගියා ඕනතරම් සල්ලි දෙනවා. ඒත් විතර තියෙනවා හාල් රෝමි ගන්න දෙන්නේ නැහැ. දැන් මරන් දෙකේ වෙනවා. එහෙනම් අරවා ඉන්නේ තියෙන වෙන කමක්. හාල් පොඩ්ඩයි ඉන්නේ වෙන ආදායමක් නෑ. ජීවත් වෙන ක්‍රමයක් නෑ. ඒ ටික හැඳක් හදලා හරි කාටද පූජා කරන්නේ? දැන් එයාට මොකද වෙන්නේ ඒ පූජාවෙන් පස්සේ? සමහර විට ලෝකාගමී මැරෙන්නත් වෙයි. තේරුණාද? ඒ මැරෙන්න මොනවද යන්නේ හිතනවා? අර දීපු එක ගැන සතුටු වෙනවා. වැඩින්නේ මොකක්ද? චාරාංශ. එන චාරාංශ තිය වැඩෙන්නේ නම් ඉස්සෙල්ලා දන් දීපු එකක් වෙන්න ඕනේ. එහෙනම් මොකදෝ දීපු ලොකු දෙයක් තියෙද? ඒක සිහි කරගන්න. ඒකේ වටිනාකම සිහි කරගන්න. හැබැයි ඔයගොල්ලන්ට එහෙම සිහි කරගන්න යන්න බෑ. මොකද ඉච්චන වටින දෙයක් තියෙනවා. එහෙම වටින දෙයක් තියෙනකම් බෑ. දැන් අච්චරන මේ මලස අනික්ව ඔක්කොගෙම හම් කරගන්නවා තර මේ දෙයක් දීලා තියෙද? ඉතින් එහෙම දීලා නැත්නම් චාගාරස්ස තියෙන නිකම් වැඩින්නේ. තේරුණාද? දැන් මේවන් පැත්තට වැඩිනවා. දැන් ආත්මික මොකක්ද? මේමයි වැඩි. දැන් ධාන විතරක් නෙවෙයි. කවුරු හරි ලොකු අනතුරකට පත් වෙනවා. ඊයේ ගිනනවා කියන්නේ දැන් මහා සැකපාරක් ගන්න සාකච්ඡා කරනවා. දැන් කවුරු වෙන කවුරුවත් බහින්න කැමති නැහැ ජීවිතයේ දේර ගන්න. ඒ තර එච්චර ෆයින් ගෙනාවේ මරණයේ කාරණා. කවුරුහරි කිව්වලා අනේ මම මෙයා බේර ගන්නවා මගේ බණ තියෙනවා නම් කියලා දැහැලා බේර ගත්තොත් මොකද වෙන්නේ? බේර ගත්ත දවසේ ඉඳලා බේර ගත්ත කෙනෙක් කොහේ ඉන්නේ? ඒ යන කෙනා දෙවෙන්න ජීවිතයයි මරණයයි අතර සටනක ඉන්නේ මේක වෙන්නේ. ඒක දාන සමාදාන නේද? ඕක ගැන මොකද බේරගත්ත දෙවණියට වෙන්නේ? ජීවත් වෙනව නම් ඕක හැමදාම මතක් වෙන වැඩි මොකද? චාලක තේනවා. එහෙම චාලකස්ස තියෙන එක වැඩෙන්න බෑ. ප්‍රබල දානයක් දෙන්න නිකන් වෙන්න. තේනවා. ඔය බොරු දාන දීලා වැඩක් නෑ. බොරු දෙන දාන වල දී එක්ක නම ලක්ෂණ ඕනේ චාරාංශ දිවෙන්නේ නැහැ. තේරුණානේ? අර වගේ ප්‍රබලතනක් ආවොත් ඉබේ වෙනවා. ඒක තමයි උදාහරණ දෙන්නේ. ඉබේ වෙනවා. ඒක බෞද්ධයන් අතර අපිට ගන්න මේ ඕනම මනුස්සයෙක්ට වෙන්නේ. තේරුණානේ? ඒ චාභියේ කියන දානිය කියන එක ඕනම ජාතියෙන් අතර තියෙන විවිධ මට්ටම්. ඒගොල්ලෝ අපි චාරාංශ දිවෙන්නේ. එහෙනම් නීවරණ අටපත් කරන්න ඕන බහම. ඒ වගේ දැන් ඔයගොල්ලෝ දීලා තියෙන බහ ගන්න ගැන ඉතන ඕන නැහැ කරන්නේ.
නමුත් ඒව කරන්නේ නිහින් මුඛා බලන්න වැටෙන්න එපා. ඊට වැඩිය අධිකුසලයක් ඔබ කරන්න. මොකද අධිකුසලිය කියන්නේ? චාගානස්සදී කියන්නේ සමාධියක් ගන්න. ඔය සතිපට්ඨානේ වඩනවා සම්මා කරනවා කියන්නේ. ප්‍රඥාවක් වැඩි. ඒක සමාධිය වැඩි වෙන එකට අධිකුසලිය ප්‍රඥාව වැඩි. අධිකුසලියට කාමිතිය තුන මොකද වෙන්නේ? අරතිය නැති මාර්ගයයි. ඊගා අරතියව හරින්න යන්නේ මායාව ඇහැරෙන්න. එයා නාමී තාලවස්තු දෙන්නේ කියන මායාව හරින්න විතර කරනවා අධිපත්‍යණි වඩන. දනුත් තේමන්නේ ඒකට වඩා සාර්ථක වෙනවා. ඉතින් දැන් තේරෙන්නේ නැති මිනිස්සුන්ට හොඳයි වාසනිකින් අනික් අයට තේරෙන්නේ නැති කාරණා වල. තේමන්නේ මෙයා මේ තත්ත්වය දැනගෙන ඉන්නේ හොඳයි මේ විදියට ආවම දැනගෙන සතිය දියුණුවී. නමුත් මෙයා දැනගන්න ඕනේ පරිේෂණයේ යනවා වෙන්නේ. මේකත් අරින්න ඕනේ. මේක අත්හැරින් නැත්නම් අනික් අයත් මේ ලක්ෂණ පරිේෂණය දිගියොත් තම මාරේ කියන්නේ. මතක තියාගන්න. මාරේ කියන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි විපස්සනා භාවනාව කඩාවත්පත් කරන්නේ. එහෙනම් අපේ සිතුවිලි වලින්ම විපස්සනා වලින් පරිේෂණය මෙතන ගෙනියන්න. මලෙන් සතිපට්ඨානේ පරිශ්‍රමයක් නෑ. ඕනේ තම මලමිණිය වගේ අවධානය යොදීම තමයි බොජ්ජංග වැඩේ තමයි. එයාමනේ එහෙම වැඩුණොත් තමයි බොජ්ජංග සාමාවෙන්නේ කවුරුත්. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට අනුමතව කරන්න අද දවසේ වෙලාව දැන් තුනට කිත්තු ඉතන තමයි අපි වැඩ කරන අවස්ථාව. කමලහරි විසිට මොනවද අහන්න තියෙන්නේ මේ ප්‍රශ්න ටිකක් එක්ක. ඒකම අපිට මේ විදිහට මේ පින්කම් සිදු කරගන්න විදිහ පිරිස් උදව් වෙනවා. ඒ දානෙ ලබා දීමෙන් ඒ වගේම ඉඩක්පත් ලබා දීමෙන් සාමාජික කර්මවත්සේ වැඩම කිරීමෙන් විවිධ පහසුකම් ලබා දීමෙන් මේ සෑම දෙනාටම පොත්පත් ආදී දේවල් ලබා දෙනත් දවුලා දෙනවා. මේ සෑම දෙනාටම අපි සෑම දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ලබන මාසේ දිනේ මතක් කරන්න ඕනේ. දිනේ අගෝස්තු හත්වෙනි දෙවෙනි සතියේ නේද? පළවෙනි සතියේ හරි හතේනේ. හරි. අගෝස්තු 4 වෙනිදා මාසේ දිනේ. ඒ දිනේදී මේ වගේ වැඩසටහනක් පවත්වනවා. ඉතින් ඒ දක්වා විමුණු කරවිතුදී ඉදිරි ප්‍රමුඛයෙන් තනනවා. පෙරවැනි වැඩිය සම්පූර්ණ බෑ විදියට පුරුදු වෙන්න ඕනේ. පුළුවන් විදියට කරන්න. අද පැහැදිලි කරපු දෝෂයේ කියෝ ගන්න. ඒ කියෝ වුණම තමයි වැදගත් කියේ. නමුත් හුඟක් දැනුම් මට විශ්වාසයි. ඔයගොල්ලෝ හඳුනගන්න ඔයගොල්ලෝ යන භාවනාවයි ඕකේ කියලා පෙරගැස්මයි. හොඳට භාවනාවක් කරා නම් බලපෘත්තිෙන් කරා නම් ඕනකමින් කරා නම් සුදා සමානකම් තියෙනවා. ඒ মানে ඒ සමානකම් තව වැඩි කරගන්න. සමානකම් වැඩි කරගන්න. ඒ කියන්නේ දුමාවගෙන ධර්මය. මේකේ අවසානයේ තියෙන එක මම විස්තර කරන්න ඒක බලන්න. අර බ්‍රාහ්මණයේ අවසානයේ වෙන ප්‍රශ්නයක් අහනවා. ඒක මේකට අදාළ නැහැ. රූපාවචර අරූපාවචර තත්ත්ව ගැන එහෙමනම් ඒකත් බලාගන්න. ඉතින් හැමදෙනාටම එහෙනම් මේ ධර්ම කොටස් දිනු කරගැනීමේ සමාන දිනු කර ගන්නා භාවනාව නිසියාකාර කරගැනීමේ ශක්තිය දෙනින් ලැබීවා. හැමදෙන්නම අභිවාදන නිස්සයනිච්ඡවණ්ඩාපි ධර්මෝත්තරව ධර්මවණ්ඩමිණියාය වරණෝ සම්බලං ආයුරාෝගී සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේ වචනතෝ නිබාන සම්පත්‍ති සවාතේ සමුච්ඡතෝ